හොඳයි පින්වතුනි කවුරුත් සාදුකාරයක් දෙන්න. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස පිඟත්නි අද තියෙන්නේ අවසාන සූත්‍ර දේශනාවන් දේශනා කරන්න මේ පංචපරියායේ පරියාප්ති සාසනේ අවසාන පරියාය තමයි ධම්ම අනුධම්ම පරියාය මේ බුද්ධ දේශනාවෙම ධම්මානුධම්ම පරියාය හැටියට සූත්‍ර ගණනාවක් තියෙනවා මේ තියෙන්නේ සංයුක්ත නිකායේ කන්ද වර්ගයේ කන්ද සංයුත්තේ නතු මහාකම් වගේ තියෙනවා සූත්‍ර ධර්ම ගණනාවක්ම සූත්‍ර ධර්ම 10න් මේ අනුධම්ම සූත්‍ර ගණනාවක් තියෙනවා මේ අනුධම්ම සූත්‍රයක් ඔය 107 වෙනි පිටේ ඉඳන් 7යි 8යි පිටු දෙකේ අනුධම්ම සූත්‍ර හතරක් තියෙනවා අනුධම්ම සූත්‍රය ဒုတိယානුධම්ම තတိယානුධම්ම චතුත්ථ අනුධම්ම කියලා පස්චිකාලික ත්‍රිපිටකය කඩලා බෙදලා ලියපු පුද්ගලයෝ මේ අනුධම්ම සූත්‍ර හතරකට බෙදලා තියෙනවා නමුත් ත්‍රිපිටකයේ තියෙන මේක එක සූත්‍රයක් හැටියට එක දේශනාවක් හැටියට අනුධම්ම සූත්‍රය 107 වෙනි පිටේ තියෙන පඨම අනුධම්ම සූත්‍රය දැන් අපි කියවලා බලමු මොකද්ද මේක කියන්නේ කියලා සාවත්තිනි නිදානම් සවැත් නුවර දේශනා කරලා තියෙන්නේ බුදුහාමුදුරුව දේශනා කරනවා ධම්ම අනුධම්ම පටිපන්නස්ස භික්කවේ භික්ඛුනෝ අයම අනුධම්මෝ හෝති යං රූපේ නිබ්බිඩා බහුලෝ විහෙරෙය්‍ය යං රූපේ නිබ්බිඩා බහුලෝ විහෙරෙය්‍ය යං වේදනාය නිබ්බිඩා බහුලෝ විහෙරෙය්‍ය යං සංඥා නිබ්බිඩා බහුලෝ විහෙරෙය්‍ය යං සංකාරේසු නිබ්බිඩා බහුලෝ විහෙරෙය්‍ය යං විඥානේ නිබ්බිඩා බහුලෝ විහෙරෙය්‍ය මේ පංචස්කන්ධයේ තියෙන කොටස් පහටම රූප වේදනා සංඥා සංකාර විඥාන පහටම යම් කිසි කෙනෙක් ඒ රූප වේදනා සංඥා සංකාර විඥාන්තරම නිබ්බිඩා බහුලෝ විහෙරෙය්‍ය වුණොත් බැඳෙන්නේ නැහැ. විහෙරෙය්‍ය කියන්නේ වෙන් කළා වැරදි දේ වෙන් කළා අත්හරිනවාට. වැරදි දේ වෙන් කළා අත්හැරියොත් ඒකට බැඳෙන්නේ නැහැ නිබ්බිඩා බහුලේ විහෙරෙය්‍ය. රූප වේදනා සංඥා සංකාර විඥාන පහටම බැඳෙන්නේ නැහැ ඒ වැරදි දේ අසුභානුසති මරණානුසති බුද්ධානුසති වඩනකොට බැඳෙන්නේ නැහැ ඒක බලමු අපි මොකද්ද කියලා එහෙම නිබ්බිඩා බහුලෝ විහෙරෙය්‍ය නම් යමෙක් ඒක කරනවා නම් යෝගයන්නේ අර යම් කියන්නේ කරන පුද්ගලයා යෝගයන්නේ කරන පුද්ගලයා යෝ යමෙක් ඒ විදිහට කරනවා නම් ඒ පුද්ගලයා රූපේ නිබ්බිඩා බහුලෝ විහරන්තෝ වෙන්කල් අත්තරලා අවසන් කරනවා විහර අන්තෝ අන්ත කරනවා අවසන් කරනවා යෝ රූපේ නිබ්බිඩා බහුලෝ විහරන්තෝ
Vedana sanya sankara vinyane nibbida bahulo viharanto. Vinkalla varidde vinkalla attarala avasan karanawa nan eka bhavita kirimen gannan nam upadane avasan karanawa nam ekata bandinne naththam viharanto eka vinkalla attarala avasan karana pudgalaya nibbinyane nibbida bahulo viharanto. E pudgalaya rupam parijanati purnasen janitavima namattenawa. Rupaya tulen raga desa moha janitavima karma bija namattvima namatvima samudaya janitavima anusaya ipadima namattenawa. Parijanati. E anuwa rupam parijanati vedana sanya sankara vinyanam parijanati. Purnasenma janitavima namattenawa parijanati. Ehema namettuwata passe so ඒ පුද්ගලයා රූපම් පරිඥානං වේදනම් පරිඥානං සංඥම් පරිඥානං සංකාරේ පරිඥානං විඥානම් පරිවානං එම පූර්ණසෙන් ජනිත වීම නවත්ව පුද්ගලයා පරිමුච්ඡති රූපස්ම රූපම් හා පරිමුච්ඡති වේදනා පරිමුච්ඡති සංඥා සංකාර විඥාන පහේම පරිමුච්ඡති පූර්ණසෙන් මිදී නිදහස් වෙනවා මුච්ඡති කියන්නේ මිදී නිදහස් වෙනවා පූර්ණවාසයෙන්ම ඒක මිදි නිදහස් වූ පුද්ගලයා පරිමුච්ඡති ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසේහි පරිමුච්ඡති දුක්ඛස්මාති වදාමි මේ දුක් පැවැත්මෙන් පූර්ණවාසයෙන්ම මිදි නිදහස් වෙනවා පරිමුච්ඡති දුක්ඛස්මාති වදා කියන්නේ මේ දුක් පැවැත්ම අනාගතයට සකස් කර ගැනීමෙන් Purna vasema midi nidahasena nivan dakina arahat wenawa. Etakota me kriyavaliya karanna ona. Dan meka me nibbida bahulo viharayya kiyana eka rupa vedana sanya sankari ibe wenne na. E sandaha yam kriyaakarakamak karanna ona. E kriyaakarakam tiyenne igawata mulin enna ona ewa. Namuth meke anipattata dala kana pita gahala tiyenawa. Mulin කරගන්න ඕන දේ තමයි ඊගාව පිටේ 208 වෙනි පිටේ තියෙන ඔය ဒုတိය අනුදම්ම තတိය අනුදම්ම චතුත්ථ අනුදම්ම සූත්‍රවල තියෙන්නේ කරගන්න ඕන වැඩි මෙතෙන්දි තියෙන්නේ ධම්මානුදම්ම පටිපන්නස්ස භික්කවේ භික්කුණෝ අයමානුදම්මෝ හෝතු හෝටි ඒ පුද්ගලයා Yang rupe anicca anupassī viharayya. Ewagama yang vedana sanya sankara vinyana pahama yang rupe anicca anupassī viharayya yang vedana anicca anupassī viharayya yang sanya sankara vinyane anicca anupassī viharayya nicca sanya pajahati karana. Ehema karanakota ara viharanto parijanam parimuccati Parimuccati dukkhasmati vadami. Dukkha pavatmen midi nidahas wenna menna me anicca anupassī viharayya anicca sanyā pajahati karanna ona. Eka tama anudamma sūtre palaweni eka kiya karanna ona deweni eka ekama tiyenawa dhamma anudamma patipannassa bhikkhave bhikkhuno ayama anudammo hoti yang Rupe dukkha anupassī viharayya viharanto parijanam parimuccati e anuva parimuccati dukkhasmāti vadāmi. Ara yang rupe dukkha anupassī viharayya vena hema avasthāvakama sapa balāpuruttu wenna sapa illanna sape kelawara wenne duken bawa therum gannawa ඒ අනුව දුක් පැවැත්මෙන් මිදී නිදහස් වෙනවා. සැප බලාපොරොත්තු වෙනවා නම් සැප ඉල්ලනවා නම් සැප සඳහා අවශ්‍ය තණ්හාවක් ඇති වෙනවා නම් කැමැත්තෙන්ම දුක නිර්මාණය කරගන්නවා. ඒ අනුව මේ යං රූපේ රූප වේදනා සංඥා සංකාර විඥාන පංචස්කන්ධයේම දුක්ඛ අනුපස්සී විහෙරෙය සුඛ සංඥා පජහති. ඒ අනුව පරිමුච්ඡති දුක්ඛස්මාති වදාමි. Dan tungeni eka sahabat nuwara dhammanudamma patipannassa bhikkhave bhikkhuno ayamanudammo hoti yang rupe anatta anupassī viharayya
මමත් මේ විපරිණාමය මෙනෙහි කරනවා. අනත්තානුපස්සී විහෙරේ කියන්නේ විපරිණාමය මෙනෙහි කරනවා. විපරිණාමය මෙනෙහි කරනකොට විහෙරයේ රූප වේදනා සංඥා මේ අත්තසේ මමත්වයෙන් මගේ කොට ගන්නේ නැහැ. ගන්නේ කනවත් වෙනවා. ඒ අනුව මේ රූප වේදනා සංඥා සංකාර විඥාන පහේම විහෙරෙය විහරන්තෝ පරිජානම් පරිමුච්ඡති. ඒ අනුව අර පරිමුච්ඡති ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස පරිමුච්ඡති දුක්ඛස්මාති වදාන. දැන් මේ ධම්මානුධම්ම සූත්‍ර හතරෙම තියෙන්නේ මේ ဒုတိය තတိය චතුත්ථානුධම්ම සූත්‍ර තුනේ තියෙන්නේ. අනිච්ච දුක්ඛානත්ත මෙනෙහි කළා නිච්ච සුඛාත්ත හිතෙන් අයින් කිරීම මරණානුස්සතිය. නිච්ච සුඛාත්ත හිතෙන් අයින් කළාම දුකෙන් මිදෙනවා. ඒ වගේම මේ නිච්ච සුඛාත්ත ඉවර කළාට පස්සේ ඒ පුද්ගලයා බැඳෙන්නේ නැහැ. එහි ප්‍රතිඵලයක් හැටියට තමයි නිබ්බිදානුපස්සී විහෙරෙය. දැන් ඔබට සතර කමඨහන් හොඳට බලනවා නම් දැන් මේ තියෙන සතර කමඨහන් වල විපස්සනා කර්මස්ථාන දෙක මරණානුස්සතිය බුද්ධානුස්සතිය. මේ ဒုတိය තတိය චතුත්ථානුධම්ම සූත්‍රවල තියෙන මරණානුස්සතිය අනිච්ච දුක්ඛානත්ත මෙනෙහි කළා නිච්ච සුඛාත්ත මරා දැමීමෙන් දුක් පැවැත්මෙන් මිදී නිදහස් වෙනවා. අර පළවෙනි එකේ තියෙන අවසානට එන්න ඕන නිබ්බිදානුපස්සී විහෙරති කියන එක නිබ්බිදා බහුලෝ විහෙරෙය බුද්ධානුස්සතිය බව උදුරා දැමීම. ඉතින් ඒක නිසා නිබ්බිදාය විරාගාය නිරෝධාය පටිනිස්සග්ගාය බුද්ධානුස්සතිය නිබ්බිදානුපස්සී විහෙරෙය දුක්ඛස්මාති වදාමි දුක් පැවැත්මෙන් මිදී නිදහස් වෙනවා. එතකොට මේ හැම දෙයක්ම කල්පනා කරගන්න ඕනේ මේ තියෙන පංචස්කන්ධය පිළිබඳව. යම් රූපේ යම් වේදනා යම් සංඥා යම් සංකාර විඥානේ. ඉතින් ඒක නිසා මේ රූප කියන එක යම් රූපේ කිව්වහම ඔය ඇහැට දකින්න රූපත් තියෙනවා, කනට ඇහෙන රූපත් ඕකට ඇතුළත්, නාසයට ඇහෙන නාසයට ගන්නා ගඳ සුවඳ රූපත්, දිවට ගන්නා රස රූපත්, කයට එන පහස පොට්ටබ්බ රූපත්, මනසට එන ධම්ම රූපත්, ඔය පහ හයම තියෙනවා. ඔය හයෙම ප්‍රිය රූප තියෙනවා, අප්‍රිය රූප තියෙනවා, අදුක්කම අසුක රූප තියෙනවා. හය වරක් තුන 18යි. මේ මනසට අතීතයේ මතක සටහන් ඇටියට තැන්පත් වෙලා තියෙන අතීත රූප, වර්තමාන රූප, අනාගත රූප, දුර රූප, ළඟ රූප, සියුම් රූප, ඝන රූප, හීන ප්‍රනීත, අජ්ජත්තික බහිද්ද කියලා 11කුත් තියෙනවා. ඔය ඔක්කොම ඇතුළත් යම් රූපේ. එතකොට ඒ කිසිම රූපයක් අසුදවත් පෘථග්ජන පුද්ගලයෝ නිච්චසේ සුඛසේ අත්තසේ ගත්තට සතර කමඨහන් වඩන ධර්මය දන්නා පුද්ගලයෙක් මේ කිසිම රූපයක් යම් රූපේ අනිත්‍යානුපස්සී විහෙරති දුක්ඛානුපස්සී විහෙරෙය අනත්තානුපස්සී විහෙරෙය හේයනු නිබ්බිදානුපස්සී විහෙරෙය තත්ත්වයට පත් වෙලා සබ්බ උපදී පජාති සියලු උපාදානයන්ගෙන් මිදී නිදහස් වෙනවා. ඒක තමයි නිවන. ඉතින් ඒක නිසා මේ ත්‍රිපිටකේ ධම්මානුධම්ම පටිපදාව කිව්වේ මේ ධම්මානුධම්ම පටිපන්නස්ස භික්කවේ කිව්වේ මෙන්න මේ සතර කමඨහන් වල විපස්සනා කර්මස්ථාන දෙක මරණානුස්සති බුද්ධානුස්සති. ඒ දෙක තමයි ධම්මානුධම්ම පටිපදාව, ධම්මානුධම්ම පරියාය, ධම්මානුධම්ම පටිපන්නස්ස භික්කවේ කියලා ත්‍රිපිටකේ විග්‍රහ කරේ. මේක තමයි කවුරුත් තේරුම් ගත යුතු දේ. මේක මේ පිළිවෙත අනුගමනය කරන්න නැතුව ධම්මානුධම්ම පටිපදාව වෙන මොනවා ගත්තත් කළත් සිල් රැක්කට නිවන් දකින්න බෑ. පින්කම් කළාට, දන් දුන්නට, යහපත් වැඩ කළාට, ධ්‍යාන ලැබුවට, පිරිත් කිව්වට, ත්‍රිපිටකය පාඩම් කරගත්තට, ත්‍රිපිටකය පාඩම් කළ විභාග පාස් කළාට මේ මගඵල ලැබලා දුකෙන් මිදෙන්න බෑ. මගඵල ලැබලා දුකෙන් මිදෙන්න නම් මෙන්න මේ ධම්මානුධම්ම පටිපදාවේ හැසිරෙන්න මේ විපස්සනා කර්මස්ථාන දෙක
mukadde anicca anupassi nicca sanya pajahati dukkha anupassi sukha sanya pajahati anatta anupassi viharati attha sanya pajahati e tuna siddha unahama ekata bandenna nibbida anupassi viharayya viraga anupassi viharayya nirodha anupassi viharayya patinissagga anupassi viharayya sabba upadi pajahati tattweta hita pirisudu wenawa ඒක නිසා මේක තමයි ධම්මානුධම්ම ප්‍රතිපදාව මේක තමයි ආනපාන සති සමාධිය කිව්වේ සතර කමඨහන් වල විපස්සනා ධූර දෙක මේක තියෙන්නේ මරණංසතිය බුද්ධානුසතිය චතුරාරක්කා වල හරිය මේක ධම්මානුධම්ම ප්‍රතිපදාව කිව්වේ ඒකයි නිවන් දකින්න මේක තමයි අවශ්‍ය වෙන්නේ මේක තමයි අවසාන වශයෙන් කෙනෙක් දැනගත යුත්තේ ඉගෙනගත යුත්තේ භාවිතයට ගත යුත්තේ මේ දුක් පැවැත්මෙන් මිදී නිදහස් වෙන්න ඕන නම් වෙන මොනවා කළත් පින්කම් කළාට සිල් රැක්කට ඒවා යහපත් දේවල් ඕන කරන දේවල් තමයි මේ පැවැත්ම සඳහා නමුත් මේ දුක් පැවැත්ම අවසන් කරන්න නම් මෙන්න මේ කාරණා තේරුම් අරගෙන මේක අනුගමනය කරන්න ඕන. ඉතින් ඒක නිසා මේක හොඳට තේරුම් ගත්තොත් ඔබ මෙතන තියෙන්නේ මේ කර්මස්ථාන දෙක මරණ අනුසතියයි බුද්ධ අනුසතියයි තමයි විපස්සනා කර්මස්ථාන දෙක. අනිත් දෙක සමත කර්මස්ථාන දෙක මෙත්තා අනුසතිය අසුභ අනුසතිය ඒකත් උපකාර වෙනවා. නමුත් මේක නැතුව ඒකෙනුත් වැඩක් නැහැ. දැන් මේක හොඳට තේරුම් ගත්තට පස්සේ මේ අනිච්ච දුක්ඛ අනත්ත මෙනෙහි කළා නිච්ච සුඛාත් අයින් කළා නොබැනී නිබ්බිදා තත්වයට පත්වෙන්න ඕන විහරෙය විහරන්තෝ පරිඥානම් පරිමුච්චති ඒ සියලු දේ තමන් තුළ සිද්ධ වෙන්න ඕන. මේක හොඳට තේරුම් ගත්තට පස්සේ දැන් මේ සූත්‍රයට පෙර 104 වෙනි පිටේ තියෙනවා තවත් සූත්‍රයක් මේ ධර්මතාවයන් විග්‍රහ කරපු මේ සූත්‍රය අනත්ත ලක්ෂණ සූත්‍රය. අනත්ත ලක්ෂණ සූත්‍රය. දැන් මේක ත්‍රිපිටකයේ තියෙනවා බොහොම පැහැදිලිවම. මේක තියෙන්නේ සංයුක්ත නිකායේ කන්ද වර්ගයේ කන්ද සංයුත්තේ උපාය වර්ගෙමයි තියෙන්නේ අනත්ත ලක්ෂණ සූත්‍රය. මේ අනත්ත ලක්ෂණ සූත්‍රය සිංහලට පරිවර්තනය කරලා තියෙන්නේ අනාත්ම ලක්ෂණ සූත්‍රය කියලා. වචන දෙකම මිනිසු නොමග යවන නිවන වහන වචන දෙක පරිවර්තකය දාලා තියෙන්නේ අනාත්ම ලක්ෂණ සූත්‍රය. මේක එහෙම එකක් නෙමෙයි තියෙන්නේ. මේක තියෙන්නේ ඊට වැඩිය බොහොම ගැඹුරු ධර්මයක්. මේක තියෙන්නේ අර ධම්මානුධම්ම පටිපන්නස්ස භික්කවේ අර ධර්මතා හතරේ හරිය ප්‍රායෝගික පැත්ත. ඉතින් ඒක නිසා ඔබ සියලු දෙනාම මේ අනත්ත ලක්ෂණ සූත්‍රයේ තියෙන මේ ක්‍රියාකාරීත්වය මේ කියලා තියෙන දේ නිවැරදිව තේරුම් ගන්න ඕන. දැන් මේ සූත්‍රය බුද්ධ දේශනාවේ ත්‍රිපිටකයේ තියෙනවා. කාටද මේක දේශනා කළේ? මේක මොකටද මේක දේශනා කළේ? කවුද මේක දේශනා කළේ? මේක දේශනා කිරීම නිසා කාටද යහපතක් උනේ? මොකද්ද මේකේ හරය කියන එක තේරුම් ගන්න ඕන. මේ සඳහා මේ අනත්ත ලක්ෂණ සූත්‍රය දේශනා කිරීමේ කතාව නිදාන කතාවක් අතීත කතාවක් පරමාර්ථ කතාවක් තියෙනවා. මේක හොඳට දැනගන්න ඕන තේරුම් ගන්න ඕන. මේක තේරුම් ගත්තේ නැත්නම් මේ අනත්ත ලක්ෂණ සූත්‍රය ඔබට උපකාර වන ආකාරයට මේක පරිහරණය කරන්න බෑ මේ ධම්මානුධම්ම පිළිවෙත. ඉතින් ඒක නිසා මේ අනත්ත ලක්ෂණ සූත්‍රය දේශනා කළේ පංචවග්ගීය භික්ඛූන්ට බුදුහාමුදුරුව. මේකේ පොඩි අතීත කතාවක් තියෙනවා. මේකේ ඉතිහාසය අපි දැනගන්න ඕන. බුදුහාම බෝසත්තුමා බෝධීන් වහන්සේ ගාවට ඇවිල්ලා බුද්ධ ශක්තියට අනුගත වෙලා නික්ලේශී සිතක් ඇති කරගෙන බුද්ධත්වයට පත් වුණා. ධර්මයක් අවබෝධ කරගත්තා. අවබෝධ කරගත්ත ධර්මය තමයි හේතුඵල ධර්මය පටිච්ච සමුප්පාද ධර්මය. මේ අවබෝධ කරගත්ත පටිච්ච සමුප්පාද ධර්මය බුදුහාමුදුරුවෝ දැන් මේ පටිච්ච සමුප්පාද ධර්මයයි අවබෝධ කරගත්තේ
නික්ලේශී සිතක්පත් වුණා මේ රාග බැම්ම දේශ බැම්ම මෝහ බැම්ම සදාටම කපලා දැම්මා දැන් කල්පනා කරා තමන් මේ අවබෝධ කරගත්ත ධර්මය පටිච්චසමුප්පාද ධර්මය බොහොම ගැඹීරයි බොහොම ගැඹුරුයි තව කෙනෙකුට මේක කියන්න බෑ මේ මේ විදිහට මේක කියලා තව කෙනෙකුට තේරුම් කරලා දෙන්න පුළුවන් වන ආකාරයට මේ හේතුඵල ධර්මය පටිච්චසමුප්පාද ධර්මය සකස් කරගන්නට යම් කාලයක් බුදුහාමුදුරුවෝ එතන බෝධීන් වහන්සේ ගාවම හිටියා අන්නේ ඒක සකස් කරගන්න එක කියන එකයි සයන්න අල් දයන්න සයන්න තියන්න සති දැන් මේක තමයි පස්සේ කාලෙක මිනිස්සු මේ සයන්න අල් දයන්න තයන්න කළ සත්ත සති කියන්නේ සුමානිකට පරිවර්තනය කළා සති කියන්නේ මේ අද කියනනේ සතිය සුමානි එතකොට මේකේ දැන් ඔය 1920 ගණන් වල වගේ තමයි මේක විකෘති කළේ ඒ කාලේ තමයි ඔය පටමන් බෝධි පල්ලංකම් දුටියන් අර මේවා මේවා මේ අර ගාථාත් හදලා මිනිසුන්ව නොමග යවලා ඉස්කෝලේ පාසල් ළමින්ටත් මේ කියනවා බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වෙලා හති හතක් හිටියා පළවෙනි සතිය මෙහෙම දෙවෙනි සතිය තුන්වෙනි සතිය මෙහෙම කියලා එහෙම එකක් බුදුහාමුදුරුවෝ නම් කළේ නැහැ බුදුහාමුදුරුවෝ මේ බුද්ධත්වයට පත් වුණාට පස්සේ මේ බෝධීන් වහන්සේ ගාව මහවග්ගපාලියේ තියෙන හැටියට දවස් 24ක් ගත කළා මේ දවස් 24ම බුදුහාමුදුරුවෝ ගත කළේ මේ තමන් අවබෝධ කරගත්ත පටිච්චසමුප්පාද ධර්මය නිවන් දකින මඟ හේතුඵල ධර්මය තවත් කෙනෙකුට කියවලා උගන්වලා තේරුම් අරගෙන මේ මඟ අනුගමනය කළා මේ දුක් පැවැත්මෙන් මිදී නිදහස් වෙන්නට පුළුවන් ආකාරයකට මේක අනුලෝම ප්‍රතිලෝම වශයෙන් සකස් කරගන්න ගිය කාලය සයන්න අල් දයන්න සයන්න තියන්න සති කියන්නේ මේ හේතුඵල ධර්ම සත් මේ සත් ධර්මයේ හේතුඵල ධර්ම ණය මේක මේ අනුගමනය කරන්න පුළුවන් විදියට සකස් කරගන්න ගිය කාලය තමා දින 24 ඊට පස්සේ බුදුහාමුදුරුවෝ මේක අනුලෝම ප්‍රතිලෝම වශයෙන් මේ පටිච්චසමුප්පාද විග්‍රහය තවත් කෙනෙකුට දේශනා කළා මේක මග පෙන්වන්න පුළුවන් විදියට සකස් කරගත්තට පස්සේ දින 24කට පස්සේ බැලුවා මේ ධර්මය කාටද මේක මේ විදියට දේශනා කරන්න පුළුවන් කාට කිව්වොත්ද මේක තේරුම් ගන්න පුළුවන් මේක බොහොම ගැඹීරයි මේක කිසිසේත්ම සාමාන්‍ය කෙනෙකුට තේරුම් ගන්න බෑ විශේෂයෙන්ම ආගමිකයෙකුට මේක කිව්වට තේරුම් ගන්න බෑ ඉතින් ඒක නිසා කාටද මේක කියන්නේ කියලා බැලුවා බැලුවා තමන්ට බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වුන නිසා විඥා තියෙන නිසා තමන්ගේ ගුරුවරු බැලුවා උද්දකරාම පුත්‍ර ආලාර කාලාම බැලුවා මේ අය මිය පරලෝ ගිහිල්ලා ඊට පස්සේ බැලුවා මේ පංචවග්ගීයේ බිකුන් ඉන්නවා ඉසිපතනාරාම ඉසිඹැස්සගල උතුරු ප්‍රදේශයේ ඒගොමන තීරණය කළා මේ තමන් අවබෝධ කරගත්ත දහම පටිච්චසමුප්පාද ධර්මය ඒ ඉසිඹැස්සගලට ගිහිල්ලා පංචවග්ගීයේ බිකුන්ට මේ ධර්මය දේශනා කරනවා කියලා තීරණය කළා තීරණය කරලා දැන් මේ රමණීය භූමියෙන් මේ බුද්ධත්වයට පත් වූ මේ බෝධීන් වහන්සේ ගාව භූමියෙන් දැන් ඉවත් වෙලා දැන් උතුර බලා ඉසිඹැස්සගල කරා යනවා එදා පාරක් තිබුණා මේ සැවැත් නුවරින්නම් රජගහ නුවරට අර සුදත්ත සිටුතුමා තපස්සු බල්ලුක වගේ වෙලෙන්ඩෝ බඩු ගෙනිච්ච ගැල් ගෙනිච්ච කරත්ත පාරක් තිබුණා ගඟකුත් තිබුණා ලොකු ගඟක් මාතලේ කඳු වැටියෙන් පටන් ගත්ත සුදු ගඟ කළු ගඟ එකතු වෙලා මේ හරහා ගිහිල්ලා කෝකිලායි කලපුවෙන් මුද්දට වැටෙන ගඟකුත් තිබුණා ලොකු ගඟක් මහමෙලි ගඟට හා සමාන විශාල ගඟක් මේ ගඟා හින දිගේ තමා මේ පාර වැදලා තිබුණේ මේ පාර දිගේ බුදුහාමුදුරුවෝ පයින්ම දැන් මේ බෝධීන් වහන්සේ ගාව භූමියෙන් රමණීය භූමියෙන් පිට වෙලා උතුර බලා ගමන් කරන මේ බුදුහාමුදුරුවෝ මේ රමණීය බුද්ධත්වයට පත් වූ මේ බුද්ධ ශක්තිය තියෙන භූමියෙන් අර පළවෙනි අඩිය උතුරට තිබ්බ තැන මිනිස්සු ඒ කාලේ කියපු මේ මහ මුනි බුදුහාමුදුරුවන්ට කිව්වේ මහ මුනි
එනිසා බුදුහාමුදුරුවෝ පළමුවෙන්ම මේ රමණීය භූමියෙන් එළියට අඩිය තිබ්බ තැන මහා මුනි ආකෝරණී කියලා අදත් නම් කරලා තියෙනවා. අදත් නම එතන ඔය දැන් හිරිවඩුන්නෙන් පඩුගස්ස පැත්තට ගියේ අද පඩුගස් පැව ඉඳන් ඉහළ හල්මිල්ලෑවට යනකම් ඒ විශාල කොටසක් මහා මුනි ආකෝරලේ මාමිනි ආකෝරලේ කියලා අදත් නම් කරලා තියෙනවා ලංකා සිටියේ අපි නෙමේ දැම්මේ ඒ ඒ කාලේ ඒ කාලෙම දාලා තියෙනවා කෝරල වෙනස් කරනකොට මාමිනි ආකෝරලේ ඒ දැම්මේ මේ බුදුහාමුදුරුවෝ ඒ රමණීය බුද්ධත්වයට පත් වූ බුද්ධ ශක්තිය තියෙන බෝධීන් වහන්සේගෙන් එළියට අඩිය තිබ්බ නිසායි ඒ කෝරලේට මාමිනි ආකෝරලේ කිව්වේ. එතකොට මේ මාමිනි ආකෝරලේ හරහා තමයි මේ පාර වැල්ලා තිබුණේ. බුදුහාමුදුරුවෝ තනියෙන්ම මේ පාරේ ගමන් කරනවා. දවසේ රාත්‍රී රැ වුණා යනකොට එනකොට. එතකොට ඔය පාරේ කිලෝමීටර් 15ක් 20ක් පයින් ගියාම තියෙනවා අදත් තියෙනවා මේ ගල් ගුහා තුනක්. අදත් යම් යම් ඔය යෝගාවචර ස්වාමීන් වහන්සේලා ඉන්න ගල් ගුහාවක් තියෙනවා ලොකු. තව පොඩි ගල් ගුහාවක් තියෙන තැනක් තියෙනවා ඔය පාර අයිනේ. බුදුහාමුදුරුවෝ දැන් යනකොට රාත්‍රි රෑ වෙන්න ආව නිසා මේ ගල් ගුහාවක නවාතැන් ගත්තා. මේ පාර යන එන වෙලෙන්දොත් මේ ගල් ගුහාවට ඉස්සරට ඉස්සරහින් තිබුණා ලොකු පිට්ටනියක් එහා පැත්තේ පොඩ්ඩක් දුරින් ඒ රැම් ටැන්තලා පිට්ටනියේ මේ කරත්ත 450 ගෙනියන ගල්කාරයෝ කරත්ත ටික ලෙහෙලා හරකුන්ට තන කවාගෙන රාත්‍රියට කෑම උයාගෙන කාලා එතන නවතිලා යන සිරිතක් තිබුණා. ඒ අනුව බුදුහාමුදුරුවොත් එතන නවාතැන් ගත්තා. මේ වෙළඳ පිරිසකුත් එතන රාත්‍රිය නවාතැන් ගත්තා. මේ වෙළඳ පිරිසට ආරංචි වුණා මෙහෙම ශ්‍රමණයෙක් ඇවිල්ලා මේ ගල්ගුහාවේ රාත්‍රියේ නවාතැන් ගත්තා කියලා. මේ වෙළඳ දෙබෑයෝ තපස්සු බල්ලුක දෙන්න උදේ රැයින්ම තමන්ගාව තිබුණු මේ වෙළඳ මී පැණි ටිකක් අරගෙන බුදුහාමුදුරුවන්ට උදේ රැයින් ගිහිල්ලා පූජා කළා. බුදුහාමුදුරුව මේ බෝධීන් වහන්සේ ගාවින් එළියට ඇහිල්ලා ගත්ත පළවෙනි ආහාරය තමයි මේ විලඳ මී පැණි. ඒක වැළඳුවා. ඊට පස්සේ මේ වෙළඳ දෙබෑයෝ තපස්සු බල්ලුක දෙබෑයෝ කිව්වා ඒගොල්ලෝ මේ බුද්ධත්වයට පත්වීම ගැන මොකක්වත් දැනගෙන හිටියේ නැහැ. නමුත් ඒගොල්ලෝ කිව්වා ඔබ වහන්සේ බොහොම පැහැපත් බව පේනවා. ඔබ වහන්සේ යම් ශක්තියක් හැකියාවක් තියෙන බව පේනවා අධ්‍යාත්මික ගුණයක්. ඒ නිසා අපි කැමතියි ඔබ වහන්සේගෙන් යමක් ඔබ වහන්සේ වෙනුවෙන් පූජා කරන්න වඳින්න පුදන්න යමක් අපිට ලැබුණොත් අපි සතුටු වෙනවා කැමතියි කියලා. දැන් බුදුහාමුදුරුවෝ අර හිරිවඩුන් හිරිවඩුන්නේ බෝධීන් වහන්සේ ගාව දවස් 24ක් හිටියා. දැන් මේ 25 වෙනි දිනේ මේ දවස් 25ෙම හිස මුඩු කරලා තිබුණේ නැහැ. දෑඟුල් වෙන අඟල් දෙකක් පමණ හිසකෙත් වැවිලා තිබුණා. මේ දෑඟුල් පමණ වූ හිසකෙත් ටිකක් මෙන්න මේ අවස්ථාවේ හිස බාලා දැල්බියකින් හරි මොහකින් හරි කපලා මේ තපස්සු බල්ලුක වෙළඳ දෙබෑයන්ට මේ හඬු හිසකෙස්වලට කියන්නේ හඬු බුදුහාමුදුරුවන්ගේ හිසකෙස් නිසා සිරි හඬු බුදුහාමුදුරුවන්ට කිව්වේ සිරි. ඉතින් ඒක නිසා මේ සිරි හඬු අර වෙළඳ දෙබෑයන්ට පූජා කරා. වෙළඳ දෙබෑයෝ මේ සිරි හඬු අරගෙන ඊට පස්සේ ගිහිල්ලා කෝකිලායි කලපුෙන් මුහුදට ගිහිල්ලා පිටරට බඩු ගේන්න යන්නේ. අර යන පාරේ තියෙනවා මේ පොඩි කන්දක්. ඒ කන්දේ පොඩි චෛත්‍යයක් හදලා මේ ශෛලමය ගලින් කරපු අඩි දෙකහමාරක් පමණ උස ගල් චෛත්‍යයක මේ සිරිහඬු තැන්පත් කළා. එතන තමා මේ ගිරිහඬු සෑය වුණේ. ඒක සිරිහඬු සෑය. ඒක පස්සේ කාලෙක ඒ පොඩි චෛත්‍යය ශෛලමය චෛත්‍යය බාටිය රජතුමා විසින් ලොකු ගඩොල්වලින් ලොකු චෛත්‍යයක් කළා. තව රජවරු කීප දෙනෙක්ම ඒ චෛත්‍යය නැවත නැවත ප්‍රතිසංස්කරණය කළා.
Eka tama me siriyandu chaitya budu hamduru etakota buddhatwayata patwela davas 25k yanakota me sharirika sharirika dhatu puja kala isakes puja kala eka tama velande bayanta puja den budu hamduru ita passe ara gal karya ut giya budu hamduruwat paridi giyawa me parat tiyenne loku me loku gangen egoda wenna ba hama tanimma Egoda wenna puluwan tana tama wahal kada. Adat oya horopatanta poddak ehayin yang oye me wahal kada tiyenawa. Me wahal kadin tama gangen egoda une. Me wahal kadin gangen egoda wenna tana di tama ara Tipitake Ariya Parivesana Sutraye tiyena upaka aajivaka hambu vela yam katawak kale. Tinggi kita ini upah kadi juga thambu ya, upah kita ini yang yang karun karena pahada diila, langing ego deh ya, budu hamdulo payim ya nuwa simbas segelita adat e paru tienu, adu nangu itu aru dala unda kapat da paruwal, eda him paruwal tibunna, eda karat paruwal tibunna payim ya nne puluam, paruwal e paru dige sama budu hamdulo edam kali. Me isim bahasa galat ya, anak kota bahal kadeng itu nanti, ayat itu ama meka loko isim bahasa galat loko gal kandu mudunak, me kandu mudune hitiya panca agiye bikun, ayat itu ama dekka me budu hamdulu adino, me panca agiye bikun gaw indala tama, dana te masa deka tuhna kati istilah bodhi nuansa gaw te giye. Ar dawas visi pahagat pera kalgat isella giye. Ting eka nisa me panca wagiye bikun kata una bosattuma budu enna giye budu enna beruwa aayisarayak api hoyagane enawa eka nisa api isella karapu uwata enna arawa me mokak karanna one na aasanayak vitarak panawamu kiyala kata una. Kata unata ඇතේ න බුදුහාමුදුරුව දැක්කහම ගලමුදුනේ හිටිය මේ පංචවග්ගයේ බිකුන් ගලෙන් පහලට ඇවිල්ලා බුදුහාමුදුරුව හමු වුණා සම්මුඛ වුණා මෙන්න මේ සම්මුඛ වූ තැන එදා ඒ පාල ප්‍රදේශයේ පාලකයාව සිටිය යසකුල පුත්‍රයාගේ පියා වරණි නුවර එහෙම නැත්නම් වවුනියාවේ පාලකයා මේ මෙතන මේ සම්මුඛ වීම සිහිපත් කරන්න සම්මුඛ චෛත්‍යයක් එතන ගොඩ නැගුවා මේ බුදුහාමුදුරුව බුද්ධත්වයටපත් වෙලා අර ඇවිල්ලා පංචවග්ගයේ බිකුන් සම්මුඛ වූ තැන තමයි සම්මුඛ චෛත්‍ය ඔහොම සම්මුඛ චෛත්‍යයක් තිබුණා අතීතේ නමුත් අපි 2009 මැයි මාසේ 18 වෙනිදා යුද්ධය අවසන් වුණාට පස්සේ මම මාසයකට දෙකකට විතර පස්සේ ඉසිම්බැස්සගලට ගියා ඉතිසෙල යන්න බැරි කම තිබුණා මොකද ඔය දෙමළ කෝලහල නිසා යුද්ධය අවසන් වුණාට පස්සේ ගියාට පස්සේ මම යනකොට ඔය පාරේ දැනටත් ඔබට තොරණක් තියෙනවා ඉසිම්බැස්සගලට දැන් ගිය සුමානෙත් ගිය පුණ්‍යතුන් ඉන්නවා ඒ තොරණ ගාවින් යනකොට ඔය අද සම්මුඛ චෛත්‍ය හදලා තියෙන තැන දැන් ගොඩ නගලා තියෙන තැන එහෙම චෛත්‍යයක් මොකවත් තිබුණ නැහැ රූස්ස ගස් තියෙන ලොකු විශාල ගස් තියෙන පොඩි නිකන් කණ්ඩියක් වගේ කඳු ගැටයක් වගේ තිබුණේ මම ඔය ගිය දවසේ ම එදා හිටියේ සීල් රත්න හාමුදුරුව සීල් රත්න හාමුදුරුවන්ට මම කිව්වා මේ කණ්ඩියක් වගේ තියෙන තැන තමයි පස්වග මහණුන් බුදුහාමුදුරන්ට සම්මුඛ වුණේ මෙතන යට මේ කණ්ඩිය වගේ තියෙන්නේ සම්මුඛ චෛත්‍ය කඩාවැටලා ගරාවැටිච්ච තැනයි ඔය ගස් හැදිලා තියෙන්නේ ඒකින් නම් මෙතන ආරක්ෂා කරන්න කියලා සීරත් නාමඳුරන්ට ඉතින් ඒක පිළිබඳ කරන්න බැරි වුණා ඊට පස්සේ දෙවන වරට අපි ඉසිම්බැස්සගල ධර්ම දේශනාවක් කරන්න ගිය අවස්ථාවේ ඒවන විට කඩුවත්ග මහඳුරුව ඉසිම්බැස්සගල හිටියේ කඩුවත්ග මහඳුරුවන්ට මේක කිව්වහම මෙතන මේ කඳු ගැටේ වගේ තැන සම්මුඛ චෛත්‍යය තියෙනවා මෙතන ඔක්කොම යට වෙලා දැන් මේ රූස ගස් හැදිලා කියලා ඒ රූස ගස් උදුරලා
Purawijaya Departemente avasara athuwa kænīm karahama e kiyapu sielu de matu una ara gadolin tanu sammuka chaitya passe pratisankarane ka kalebu ekak e wagema shailame wasin mulimma tanu chaityat e wagema siripatulat hambuna ida passe e kænīm karala iwara vela ara parana shailame chaityat siripatulat mata karagena ida passe nawata me ada wenakota sammuka chaitya yam taramakata ara parani swarupayata hadala tiyena මොකද දැන් ඔය පන්සලේ කණු මුදුනේ චෛත්‍යයක් තියෙනවා ඒක නිසා තවත් චෛත්‍යයක් අවශ්‍ය නැති නිසා සම්මුඛ චෛත්‍යය අද ඒ තත්වයට ගොඩනගලා තියෙනවා ඔබ සිඹස්සගලට ගියෝනම කෙනෙක් මේ චෛත්‍යය ලකින්න පුළුවන් මෙතෙන්දි තමයි බුදුහාමුදුරුව පංචවග්ගයේ බිකුන් සම්මුඛ වීම සීපත් කළා මේ චෛත්‍යය ඊට පස්සේ පංචවග්ගයේ බිකුන් ආගිය කතා කරලා බුදුහාමුදුරුවන්ව එක්කන් ගියා මේ ගලේ පල්ලමේ තිබුණා ලොකු ගුහා දෙකක් අදත් පැහැදිලිව අරහත් ගුහාව කියලා එකක් නම් කරලා පොඩි ගුහාවක් තියෙනවා ඊට වඩා ලොකු ගුහාවක් තිබුණා අනිත් පැත්තේ ඒ ලොකු ගුහාවේ දොර අද වෙනකොට වැහිලා තියෙනවා නමුත් ගුහාව ඇතුලේ තියෙනවා ඊට පස්සේ මේ ලොකු ගුහාවට මේ බුදුහාමුදුරුවන්ව පංචවග්ගයේ බිකුන් එකන් ගියා ගිහිල්ලා ආසනය පනවලා ආගිය කතා කළා එතකොට මේ ආගිය කතා අවසානයේ බුදුහාමුදුරුවෝ පංචවග්ගයේ බිකුන්ට කිව්වා මම ධර්මයක් හොයාගත්තා මම බුදු වුණා මම දුකෙන් මිදුණා මං ආවේ මං හොයාගත්ත ධර්මය උඹලටත් දේශනා කරන්නයි කියලා පංචවග්ගයේ බිකුන් ඉසිවරු ධානලාභී අභිඥාලාභී තුන්කල් දන්නා නුවණක් ඇතිපා ඉසිවරු මේ පංචවග්ගයේ බිකුන් කිව කොණ්ඩඤ්ඤවප්පවද්දී මහානාම අපිට නම් පේන්නේ නැහැ ඔබ වහන්සේ බුද්ධත්වයට පත් වූ බවක් අපිට ඒක පිළිගන්න බෑ කිව්වා පිළිගත්තේ නැහැ නොයෙකුත් තර්ක විතර්ක බුදුහාමුදුරුවෝ එදා දවස තුලම නොයෙකුත් තර්ක විතර්ක දැම්මා මේ කළා මේ පංචවග්ගයේ බිකුණ එක්කලා මම බුද්ධත්වයට පත් වුණා මම දහමක් හොයාගත්තා මේ දහම දේශනා කරන්නයි ආවේ කියලා පිළිගත්තේ නැහැ පිළිගත්තේ නැති වුණාම බුදුහාමුදුරුවෝ සත්‍යක්‍රියාවක් කළා මේ සත්‍යක්‍රියාව කරලා කිව්වා මම උඹලත් එක්ක කාලයක් ජීවත් වුණා ඒ කාලය තුල කිසිම දවසක මම බොරුවක් මුසාවක් උඹලට කිව්වේ නැහැ ඒ සත්‍යක්‍රියා බලෙන් මම බුද්ධත්වයට පත් වූ බව සත්‍යයි කියලා කිව්වා ඒක පිළිගත්තා මොකද බෝසත්තුමා කිසිම ආකාරයක බොරුවක් කිව්වේ නැහැ පංචවග්ගී බිකුන් කන් ඒ සත්‍යක්‍රියා බලෙන් ඒගොල්ලෝ යම් අනුමානයෙන් පිළිගත්තා. තාම මේ හරියට පිළිගත්තේ නැහැ. බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වුණා බව පේන්නේ නැහැ කවුරු කාටවත්. එතකොට මේ ධානලාභියෙකුට අභිඥාලාභියෙකුට ඉස්සවරයෙකුටවත් බුදු කෙනෙක් බුද්ධත්වයට පත් වූ බව තේරුම් ගන්න බෑ. ඉතින් අනික් සාමාන්‍ය මිනිහෙක් කොහොමද හිතන්නේ? ඉතින් ඒක නිසා ඊට පස්සේ දැන් පංචවග්ගයේ බිකුන් එකඟ වුණා මොක මොනවටද බණ අහන්න ධර්මය අහන්න බුදුහාමුදුරුවෝ මේ අවබෝධ කරගත්ත පටිච්ච සමුප්පාද විග්‍රහය අහන්න ඊට පස්සේ පහුවදායිනම් දෙන්නෙක්ව පිණ්ඩපාත ඇදියා පස් දිනාටම කෑම හොයාගෙන ඉන්න දවාලට තුන් දෙනෙකුට උදේවරුේ මේ අවබෝධ කරගත්ත ධර්මය දේශනා කළා කියලා හවස් වරුේ පස් දිනාටම මේ ධර්මයේ කිව්වා ඊට පහුවදා අර අනිත් තුන් දෙනාව පිණ්ඩපාතේ ඇරියා දෙන්නෙකුට ධර්ම දේශනා කළා හවස් වරුවේ පස් දිනාට මේ විදිහට දවස් 20ක් මේ පස්වග මහණුන්ට පංචවග්ගයේ බික්කුන්ට බුදුහාමුදුරුව අවබෝධ කරගත්ත මේ ධර්මය දේශනා කළා මේ නිවන් දකින්න මග එක දවසකින් එහෙම නෙමෙයි මේ දේශනා කරලා
ධර්මය මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන්ම පටිච්ච සමුප්පාද ධර්මයම විග්‍රහ කරලා දේශනා කළා. අන්තිමට මේ තේරුම් ගත්තට පස්සේ යම් ආකාරයකට අන්නේ අවස්ථාවේ මේ චතුරාර්ය සත්‍ය සමුදය නිරෝධය තත්ත්වයට එනකන් දේශනා කරලා මේ ඉන්න එතෙන්දී පංචවග්ගීය භික්ඛුන්ව පස් දෙනාම කැඳවලා බුදුහාමුදුරුව මේ ධම්මචක්කප්පවත්තන සූත්‍රය කියන එකේ තියෙන චතු අරිය සත්‍ය විග්‍රහ කළා. විග්‍රහ කළේ චතු අරිය සත්‍ය. එහෙම නැත්නම් සමුදය නිරෝධය. එතෙන්දි තමයි මේ යං කිංචි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං. මේ සමුදය ගැන මේ නිරෝධය ගැන සියලු ආකාරයේ විග්‍රහයන් විස්තරයන් කළා. කරලා ඒක තේරුම් ගත්තට පස්සේ තමයි මේ පංචස්කන්ධය ගැන ඇකන නාසය ආයතන ගැන ඒ වගේම මේ රාගය දේශය මොහේ මේ සියලු දේවල් ගැන විග්‍රහ කරලා මේ පංච උපාදානස්කන්ධයේ මිදී නිදහස් වෙන ආකාරය එහෙම නැත්නම් මේ සමුදය නිරෝධය ගැන බුදුහාමුදුරුව දේශනා කරා. මෙන්න මේ පංචවග්ගීය භික්ඛූන්ම කැඳවලා මෙතෙන්දි මේ චතුරාර්ය සත්‍ය එහෙම නැත්නම් සමුදය නිරෝධය ඒ අවස්ථාවේ අර යං කිංචි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං ඒ අනුව විරජං වීතමලං ධම්මචක්කුං උදපාදි අර මඤ්ඤා කොණ්ඩඤ්ඤ අඤ්ඤතා වීන්ද්‍රය මතුවලා සෝතාපන්න ඵලයට පත් වුණා. අර අනික් හතර දෙනා කොණ්ඩඤ්ඤ බමුණ විතරයි සෝතාපන්න ඵලයට පත් වුණේ ඔය පළවෙනි වර ඔය චතු අරිය සත්‍ය විග්‍රහයෙන්. මේ සමුදය නිරෝධය දැන් ඔබ හොඳටම මහා සතර සතිපට්ඨාන සූත්‍රයේ මේ සමුදය නිරෝධය තියෙනවා. අර යම් ලෝකේ පිය රූපං සාත රූපං චක්කු ලෝකේ සෝත ලෝකේ ගාන ලෝකේ ජීවහා ලෝකේ කාය ලෝකේ මෙහෙම විඥාන ලෝක හය සම්පස්ස ලෝක හය වේදනා ලෝක හය තන්නා එමේ ඔක්කොම විග්‍රහ කළා. මේ විග්‍රහ කළාම තමයි කොණ්ඩඤ්ඤ වමුණට තේරුණේ මේ අභිඥාලාභී ඥානලාභී ඉස්සිවරු මේගොල්ලන්ට මෙතෙක් කල් කිසිම දවසක මේ සමුදය නිරෝධය ගැන කොහෙන්වත් කාගෙන්වත් අහන්න ලැබුණේ නැහැ. දැන් බුදුහාමුදුරුව මේ ගායට දේශනා කළේ වෙන මොකක්වත් නෙමෙයි බණ කියනවා කියලා. මේ සමුදය නිරෝධය. මේ සමුදය උපදින හැටිත් සමුදය නිරෝධ වෙන හැටි. ඒ අනුව ඒක තේරුම් ගත්ත කොණ්ඩඤ්ඤ බමුණා මේ සමුදය නිරෝධ කළ යුතුයි කළ හැකි කියන තේරුම අරගෙන අර ධම්මස පාදාගත්ත ධම්ම චක්කුං උදපාදි විරජං වීතමලං අර අඳුරු කොටස් ඉවර කළා. රාග අඳුරු දේශ අඳුරු මෝහ අඳුරු මිදී නිදහසු ධම් මේ කොණ්ඩඤ්ඤ බමුණා අඤ්ඤතා වීන්ද්‍රය මතු කරගෙන අඤ්ඤා කොණ්ඩඤ්ඤ බවට සෝතාපන්න ඵලයට පත් වුණා. අනික් හතර දෙනා මේ පළවෙනි වරට මේ චතු අරිය සත්‍ය විග්‍රහ කළාට අර ධම්මචක්කපවත්තන සූත්‍රයේ තියෙන්නේ ද්වාදස ආකාරං දොළොස් ආකාරයට විග්‍රහ කළා. ඒ විග්‍රහ කරපු එක අනිකයට පළවෙනි අවස්ථාවේ තේරුම් ගන්න බැරි වුණා. මේ සමුදය නිරෝධය තේරුම් ගන්න බැරි වුණා. ඊට පස්සේ කොණ්ඩඤ්ඤ වමුණා මේ සෝතාපන්න ඵලයට පත් වුණාම අනික් හතර දිනාටත් නැවත නැවත මේක අවබෝධ කර දීලා පස් දෙනාමම සෝතාපන්න ඵලයට පත් කර ගත්තා. මේ සෝතාපන්න ඵලයට පත් වූ පංචවග්ගීය භික්ඛූන් කැඳවල ඊගාවට ඊගාව මගඵල ලබන්නට උපකාර වන මේ ත්‍රිලක්ෂණය අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං නිබ්බිදාය විරාගාය නිරෝධ මේ ධම්මානු ධම්ම පටිපදා එහෙනම් මේ ඔබට කියපු සතර කමඨහන් මේ සතර කමඨහන් පිළිබඳව පස් දෙනාටම දැන් දේශනා කරාර චචක්ක සූත්‍රයේ තියෙන ආකාරයට චක්කුං අත්තාතියෝ වදෙය චක්කුං අනත්තා රූපං අත්තාතියෝ වදෙය රූපං අනත්තා සෝතං අත්තාතියෝ වදෙය
Sotang anatta, saddang anatta, ganang anatta, gandang anatta, jiwa, kaya, manu, vinyanang anatta, sampasa anatta, vedana anatta, mana anatta, tanna anatta, me vidiyata, me tishaya akariyatama anicca menihi kala. Anicca kiya adunna. Ewagama ar anicca anupassiya viharaya kiya adunna. Ita passe dukkha anupassiya viharaya tishaya akariyatama kiya adunna. Ilangata anatta onnaya anatta ඊට පස්සේ දැන් අනිත්‍ය දුක්ඛ විග්‍රහ කළා තුන්වෙනි කොටස තමා අවසානයක තමා මේ විපරිණාමය අනත්ත මෙන්න මේ අනත්ත ලක්ෂණ සූත්‍රය කියන්නේ අර අනිත්‍ය දුක්ඛ විග්‍රහ කළා අනත්ත විග්‍රහ කිරීමයි එතකොට මේ අනත්ත ලක්ෂණ සූත්‍රයේ තියෙන්නේ දැන් මේ පංචවග්ගයේ භික්ඛුන්ට අර Anicca vigraha kala, dukkha vigraha kala, dengi gavata me panchaskandaya pilibandawa rupam bhikkave anatta. Meka tiyena ara chachaka sutraye tiyena anipatta rupam bhikkave anatta rupancha hidang bhikkave atta abavissa. Atan tiyena attatiyo vadeya metana tiyena atta abavissa. Eka abhavyayi. Meka sidu navana deyak. Karanna beri liya atta mamatteyin aragena mata kemathi widiyata mata one widiyata pawaththanna ba atta abavissa yam kisi kenek mehema mamatteyin gannwa nam naidan rupan aabadaya me dukk oy navanuwak rogata anuwak oy sielu aabada walata hetuwa me mamatteyin ganimai e anuwa rupam bikave anatta meka buddhamduru me rupa pilibandawa මමත්වයෙන් ගැනීම සුදුසු නැ මේ අනත්තාටි අනත්ත විග්‍රහ කළා ඊට පස්සේ වේදනා සංඥා සංකාර විඥාන පංචස්කන්ධයම විග්‍රහ කළා ඊට පස්සේ අර අතීත රූප වර්තමාන රූප අනාගත දුර ළඟ සියුම් ගැන මේ සියලු ආකාර වූ රූප මේ මම නිත්‍යසේ ගැනීම වැරදි සුඛසේ ගැනීම වැරදි අත්ථසේ ගැනීම වැරදි අනිච්ඡන් දුක්ඛං විපරිණාම ධම්මං මෙනෙහි කළ ධම්මානුධම්ම පටිපදාවේ හැසිරෙන ඇති දැන් පංචවග්ගයේ භික්ඛූන්ට පැහැදිලිව පිළිසිදුව දැන් බුදුහාමුදුරුව විග්‍රහ කරගෙන ගියා අනිච්ච දුක්ඛ අනත්ත මේ තුනම විග්‍රහ කළා අවසානයේ දැන් ඒගොල්ලන්ට හොඳට පැහැදිලිව කරුණු කාරණා පහදා දුන්නාට පස්සේ පස් දෙනාවම ඉස්තරහට කැඳවලා බුදුහාමුදුරුව ධර්මාසනේ ඉන්නවා පස් දෙනාම පංචවග්ගයේ භික්ඛුන් මේ සෝතාපන්න ඵලයට පත් වූ ආර්ය ශ්‍රාවකයෝ මේ පස් දෙනාම කැඳවලා මේ තමන් බුදුහාමුදුරුව කියපු දේ මේ අනිච්චන් දුක්ඛන් විපරිණාම ධම්මන් තිලක්කණය යථාපරිදි තේරුම් ගත්තද කියලා බලන්න මේ පංචවග්ගයේ භික්ඛුන්ට වයිවා ටෙස්ට් එකක් ප්‍රශ්න අහන්න පටන් ගත්තා දැන් බුදුහාමුදුරුව ධර්මාසනේ ඉන්න පංචවග්ගයේ භික්ඛුන් ඉඳගෙන ඉන්න බිම දැන් පළවෙනි ප්‍රශ්නේ ඔය 105 වෙනි පිටේ තියෙන දැන් ඒගොල්ලන්ට හොඳට කියලා දීලා තියෙන ඔක්කොම අනිත්‍ය දුක්ඛ අනත්ත සියලු ආකාර රූප වේදනා සංඥා සංකාර විඥාන තංකින් මඤ්ඤට දැන් ඔබ හිතන්නේ පංචවග්ගයේ භික්ඛුන්ගෙන් බුදුහාමුදුරුව අහනවා දැන් ඔබ හිතන්නේ තංකින් මඤ්ඤට භික්ඛවේ රූපං නිච්ඡං වා අනිච්ඡං ඔබ ඔය ඔබේ ඇහැට ගන්න නාසයට දිවට මේ මනට කොහාට හරි අරමුණු වුණු රූපයක් ඔබ කැමැතිසේ පවත්න්න පුළුවන්ද නිච්ඡා නිච්ඡං වා කැමැතිසේ පවතින්නේ නැද්ද අනිච්ඡං වා දැන් මේ ප්‍රශ්න දෙක ඇහුවා ඔබ හිතන්නේ දැන් ඔබේ ඔය ඇහැට ගන්න නාසයට දිවට ගහයට මනට දැන් ඔබෙනුත් මේකයි අහන්නේ ඔබ මේ ඇහෙන් දකින කනට ඇහෙන නාසයට දිවට ගහයට මනට ඔය ප්‍රියමනාප අප්‍රියමිහිරි මේ වගේ වේදනා රූප දකිනවා ඔය රූප ඔබ කැමැතිසේ ඔබේ අවශ්‍යතාවයේ පරිදි ඍෂිතේ මනාපසේ නිච්චසේ පවත්වන්න පවත්ව ගන්න පුළුවන්ද නිච්චසේ පවත්ව ගන්න බැරිද පංචවග්ගයේ මිකුන් මේක දැන් යථා පරිදි බුදුහාමුදුරුව කියපු දේ තේරුම් අරගෙන අනිච්ඡම් බන්තේ කියලා උත දුන්නා මේ අනිත්‍යයි කියන හැම කෝරේ කියන්නේ
අනිත්‍යයි කියන එක කිව්වා නම් වැරදි අනිච්ඡම් බන්තේ කියලා කිව්වා කැමතිසේ පවත්තන්න බෑ පවතින්නේ නැහැ දැන් ඒක යථාපරිදි තේරුම් ගත්ත බව දැනගත්ත බුදුහාමුදුරුව යම් පණ අනිච්ඡං එහෙම කැමතිසේ පවතින්න බැරි නම් එහෙම එකක් අපි සැපයි කියලා ගත්තොත් මමත්වයෙන් ගත්තොත් ඒක දුක්ඛං වාතං සුඛං වා ඒක සැප ලබන එකක්ද ඒක දුකද කියලා ඇහුවා පංචවග්ගයේ බිකුන් යථාපරිදි තේරුම් අරගෙන කිව්වා දුක්ඛං බන්තේ දුක කියන්නේ මෙන්න මේක දැන් යථාපරිදි තේරුම් ගත්ත බව තේරුම් ගත්ත බුදුහාමුදුරුව යම් පනානිච්ඡං දුක්ඛං විපරිණාම ධම්මං යම් පනානිච්ඡං දුක්ඛං විපරිණාම ධම්මං තිලක්කණය තේරුම් ගත්ත මේ පංචවග්ගයේ බිකුන්ගෙන් ඇහුවා යම් පනානිච්ඡං දුක්ඛං විපරිණාම නම් මේ විපරිණාමයට පත් වෙන දුක මූරමොන නිච්චසේ පවත්තන්න බැරි දෙයක් කල්ලං නුතං සමනුපස්සිතුං එහෙමනම් ඒතං මම ඒසෝ අහමස්මි ඒසෝ මේ අත්තාති මමත්වේ මගේ කැමැත්ත අනුව මට ඕන විදිහට පවත්වගෙන මේක පවත්වගන්න පුළුවන්ද බැරිද කියලා ඇහුවා මේක සුදුසුද නැද්ද කියලා ඇහුවා එතකොට ඒක බුදු පංචවග්ගයේ බිකුන් කිව්වා අනිච්ඡං බන්ති මේක කීයටවත්ම කැමැතිසේ පවත්තන්න බෑ නොහෙතම් බන්ති කිව්වා නොහෙතම් බන්ති මේක කරන්න බැරි දෙයක් එතකොට දැන් අර නිච්චසේ පවත්තන්න පුළුවන්ද බැරිද කියලා ඇහුවා මේක දුකට හේතුවද කියලා ඇහුවා මේක ඒතම් මම ඒසෝමස්මි ඒසෝමේ අත්තාටි පවත්තන්න පුළුවන්ද කියලා ඇහුවා නොහෙතම් බන්ති දැන් පංචවග්ගයේ බිකුන් මේ රූපය පිළිබඳව මේ අනිච්ඡං දුක්ඛං විපරිණාම ධම්මයි යථාපරිදි තේරුම් ගත්තා ඊළඟට වේදනාව පිළිබඳව ඊගාවට සංඥාව පිළිබඳව ඊගාවට සංකාර පිළිබඳව ඊගාවට විඥානය පිළිබඳව මේ ප්‍රශ්න තුන බැගින් 15ක් මහලා ඊළඟට දැන් බුදුහාමුදුරුව තස්මාතිහ තවදුරටත් මේ පංචවග්ගයේ බිකුන් මේක යථාපරිදි තේරුම් ගත්තද බලන්න දැන් ඔබ හිතන්නේ තස්මාතිය භික්කවේ යං කිංචි රූපං ඊට පස්සේ අහනවා අනාගත රූප වර්තමාන රූප අතීත රූප අජ්ජත්තික රූප බහිද්ද රූප ඕලාරික රූප සුකුම රූප හීන රූප පණීත රූප දුර රූප සම්තිකේ ළඟ රූප මේ 11 පිළිබඳවම බුදුහාමුදුරුව මේ ප්‍රශ්න තුන ඇහුවා සම්බං රූපං ඊට පස්සේ නේතං මම නේසෝ අහමස්මි න මේසෝ අත්තාටි ඒව මේතං යථා භූතං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං රූපකින් පිළිබඳව අතීත වර්තමාන දුර ළඟ රූප පිළිබඳව ඇහුවා ඊට පස්සේ වේදනා පිළිබඳව ඇහුවා ඊට පස්සේ සංඥා පිළිබඳව ඇහුවා පංචස්කන්ධය පිළිබඳව සංඛාර දැන් අවසානම ප්‍රශ්නේ විඥානය අවසානම ප්‍රශ්නේ 106 වෙනි පිටේ තියෙනවා තුන්වෙනි කේදේ දැන් යං කිංචි විඥානම් මේ විඥානයත් අතීත අනාගත වර්තමාන අජ්ජත්තික බහිද්ද ඕලාරික සුකුම හීන ප්‍රනීත දුර ළඟ සබ්බං විඥානම් සියලු විඥානය අර ඒතං මම ඒසෝ අහමස්මි ඒසෝ මේ අත්තාටි පවත්තන්න පුළුවන්ද එහෙම නැත්නම් නේතං මම නේසෝ අහමස්මි න මේසෝ අත්තාටි එතකොට අර පංචවග්ගයේ බිකුන්ම කිව්වා මේක නේතං මම නේසෝ හමස්මි න මේසෝ අත්තාටි ඒව මේතේ ඒව මේතං යථා භූතං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං යථා භූත ඥානෙන් ප්‍රඥා සහිතව මේක මමත්වයෙන් ගන්න සුදුසු නෑ නේතං මම මේක මමත්වයෙන් අරගත්ත දේ මගේ කොට පවත්න්න බෑ මගේ සන්තකයේ අයිතියේ පවතින දෙයක් නෙමේ මේක මේක යථාපරිදි තේරුම් ගත්ත පංචේ වග්ගයේ බික්කුන් තවත් පියවරක් අවසන් වුණා ඒවං පස්සං ප්‍රත්‍යක්ෂ කොට පසක් කොට මේ ධර්මතාවය තේරුම් ගත්ත සෝතාපන්න ඵලයට පත් වූ සුතවා අරිය ශාවකෝ රූපස්මින්පි නිබ්බින්දති අර නිබ්බිදාය තත්ත්වයට පත් වුණා වේදනාය පිනිබ්බින්දති සංඥා සංකාර විඥාන
pancaskandayema bandima veradi bawa bandime midi nidahasima nibbidaya terung gatta pudgalayo nibbindan virajjati viraga vimuccati vimuttasmin vimutti miti ñānaṃ hoti e mohotema e pancavaggiye bhikkhun me prashna tika buddhahamduru ahala me prashna walata yatha paridhi terung gatta pancavaggiye bhikkhun kīnā jāti usitam brahmacariyam khataṃ karaniyam nāparaṃ itattāyāti pajana ihātmayema karagata yutu siyalu de khataṃ karaniyam siyalu āśavakkaya kalla kīnā jāti tavat sēśakvat karma bīja me manomiya kāya tuḷa tiyāgatte nǣ arahat palayata pattunā imasmiñca pana veyyākaraṇasmiṃ me dharmē yathāpariddhi terun gatta me pañcavaggiye bhikkhun bañjamāne pañcavaggiyānaṃ bhikkhūnaṃ anupādāya āśaya anupadiśeṣa parinibbāṇayen arahatvatteṭa pattunā anupādāya āśavehi cittāni vimuccin suti kiyanne anupadiśeṣa parinibbāṇayen arahatvatteṭa pattunā menna meka tamā me anatta lakkhana sūtriye tiyene etakota me hæma tænakama me hatara kamataha tamā meke tiyene meke tiyene me vipassanā karmasthāna deka maraṇānusatiya buddhānusatiya me sil rakkata dan dunnata pinkam kalāta pirit jīvita kālaya tulama pirit hæṭiyata oya tipitake wacana girācariyāmen sajjāyanā kalāta මේ සතර කමඨහන් නොදැන මේක නොකර මේ අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං යථා භූතං පසක් කොට ප්‍රත්‍යක්ෂ කොට තේරුම් ගත්තේ නැත්නම් නිවන් දකින්න නම් මගපල් ලබන්න නම් පුළුවන් කමක් නැහැ දුකෙන් මිදෙන්න නම් පුළුවන් කමක් නැහැ ඉතින් ඒක නිසා මේ පංචවග්ගයේ බික්කුන්ට වගේ නෙමේ ඒ වගේ ඊට වඩා ඔබ සියලු දෙනාටම නිවන් දකින්න ඕන නම් දුකෙන් මිදෙන්න ඕන නම් සමුදය නිරෝධ කරන්න ඕන නම් මේ සතර කමඨහන් කිරීම මිසක මරණානුසති බුද්ධානුසති විපස්සනා කර්මස්ථාන දෙක කිරීම නිසා මොන කසින භාවනාවක්වත් කළාට මොන සීලයක් පන්සිල් අටසිල් දසසිල් සාමණේර සිල් උපසම්පදා මොන සීලයකින්වත් ඒ හොඳයි නරකයි කියන්නේ අපි අපි කවදක්වත් කියන්නේ ඒ පැවැත්මට හොඳයි ලෞකික වශයෙන් අඩු ගානේ මනුෂ්‍යත්ව ප්‍රතිලාභයක්වත් ලබන්න හොඳයි හැබැයි මේ දුක් පැවැත්මෙන් මිදී නිදහස් වෙන්නේ ඒවා වැඩක් නැහැ තුට්ටුවක්වත් වැඩක් නැති මහා සාරූපම් සූත්‍රයේ බුදුහාමුදුරුව කියනවා අර ගහක අරටුව හරය හොයන මිනිහෙක් මේ පොත්ත ගත්තා වගේ කියනවා සීලය ධානයක් සිවිය ගත්තා වගේ කියනවා ඒ වගේම මේ යම් ආකාරයකට අවිඥා ලැබුවාම ඥාන දර්ශන ප්‍රතිලාභයක් ලැබුවාම එලේ ගත්තා වගේ කියනවා. සිල් ගත්තාම ගහේ ගෙඩිකොළ ගත්තා වගේ කියනවා. මහා සාරෝපන් සුත්‍රයේ අරටුව හොයන මිනිහෙක් නම් මේ සතර කමඨහන් කරන්න ඕනේ. සතර කමඨහන් කරපු මිනිහට අනිවාර්යෙන් අරටුව හරය හම්බ වෙනවා මගපල් ලබනවා නිවන් දකින්නවා අනික ඒවා ලැබෙන්නත් පුළුවන් නොලැබෙන්නත් පුළුවන්. ඒවම වැඩක් නෑ. ඒක තමයි මේ මහා සතර අධිපත්‍යන මේ ධර්මයේ අද මේ අවසාන දවසේ මේක තමයි හරියි. එතකොට ඔබ සියලු දෙනා කල්පනා කරන්න ඕන අනික් ඕන වැඩක් කරන්න. සීල් ගත්තට කමන්නේ ඒක හොඳයි. දන් දුන්නට කමන්නේ ඒව පිංකම්. භාවනා කළත් අපිට ප්‍රශ්නයක් නෑ ඒකත් හොඳයි. හැබැයි සතර කමටහන් ප්‍රායෝගිකවත් යුගනද්දවත් නිවැරදිවත් වර්තමාන මොහොතේ අනුගමනය කරන්න වර්තමානම ඒ කරන වැඩේ එහෙමම කරමින් ඒ කරන වැඩේ කරන ගමන්ම සතර ගමඨහන් කරන්න පුළුවන් කල යුතුයි නැතුව වැඩේ නවත්තලා බෑ වැඩේ නවත්තලා හතර මං දැන් සක්මන් මළුවක යන ගමන් මොකක් හරි සතර ගමඨහන් කරනවා කියන සක්මන් මළුවේ නවත්තලා නෙමෙයි සක්මන් මළුවේ ඇවිදින ගමන්ම කරන්න වාහනයක් එලවන ගමන් කරන්න පුළුවන් වැසිකිළියට ගිය ගමන් කරන්න පුළුවන් වැසිකිළියෙදිත් කරන්න පුළුවන් කනකොටත් කරන්න පුළුවන් බොන්න කොටේ අනකොට එනකොට නානකොට
Oya ona me idea wokadi me satra kamatahan prayogi kawat juga nadduhat nimer duhat terunggat tot keran nepuluang kalot oba buddhi sakti tanugat unot oba magapala labanawa nivan dakinawa duken midinawa hondai emnan api den me tama eka sutrayak tiyenawa den me bhavanawata weda satahanata adala oy pote tiyena sutra දේශනා කරන්න ඕනේ කියා දෙන්න ඕනේ පහදිලි කරන්න ඕනේ ඒවා සියල්ල කියලා අවසානයි තව අපි අර මේ කොලයක් දීලා තියෙනවානේ මේ කොලේ තියෙනවා මුලින්ම සූත්‍රයක් ဒုတိය ලෝක ධම්ම සූත්‍රය ဒုတိය ලෝක ධම්ම සූත්‍රය මේ ලෝකේ ජීවත් වෙන ඉපදුණු සියලුම දිනාට අදාළ සූත්‍රයක් මේක. මේ අවසානයේටම දේශනා කරන්නේ මේ සූත්‍රය හිතන්න බැරි තරම් කියන්න බැරි තරම් ගැඹුරු දහමක් ඉදිරිපත් කරන අනිවාර්යෙන් ඔබ සියලු දෙනා විසින් තේරුම් ගත යුතු අනුගමනය කළ යුතු පිළිවෙතක් ප්‍රකාශ කරන සූත්‍රයක්. මේ ဒုတိය ලෝක ධම්ම සූත්‍රය. පඨම ලෝක ධම්ම සූත්‍රයකුත් තියෙනවා ඔතෙන්ට ඉස්සෙල්ලා. නමුත් පඨම ලෝක ධම්ම සූත්‍රය දේශනා කරපු බුදුහාමුදුරුව ဒုတိය ලෝක ධම්ම සූත්‍රය තමයි මේ ධර්මතාවයේ විග්‍රහ කළේ. දැන් ဒုတိය ලෝක ධම්ම සූත්‍රයේ බුදුහාමුදුරුව කියනවා අට්ටිමේ වික්කවේ අටක් තියෙනවා. අට්ටි කියන්නේ අට. ලෝකං ලෝක ධම්මං ලෝකං අනුපරිවත්තಂತಿ. මේ ලෝකය තියෙන තත්වයෙන් අලුත් තත්වයකට අනුපරිවත්තන්ති අලුත් තත්වයකට පරිවර්තන කියන්නේ අනු කියන්නේ අලුත් තත්වයකට මේ ලෝකය තියෙන තත්වයෙන් අලුත් තත්වයකට පත් කරවන්නේ අට්ටි අටලෝ ධම අටලෝ ධම තමයි මේ ලෝකය පරිවර්තනය කරන්නේ ඒ වගේම ලෝකෝච මේ අටලෝ ධම නැවත මේ අටලෝ ධම හිතක උපදින්නේ මේ ලෝකේ පරිවර්තනය කිරීම නිසා දෙපැත්තේ අඤ්ඤාමඤ්ඤයි අන්‍යෝන්‍ය වශයෙන් අටලෝ ධමේ ලෝකය පරිවර්තනය කරනවා ලෝකේ පරිවර්තනය කිරීම නිසා අටලෝ ධමක් මිනිසුන්ට උරුම වෙනවා දෙපැත්තම තේරුම් කළා දීලා බුදුහාමුදුරුව ඊට පස්සේ බුදුහාමුදුරුව මේ අටලෝ ධම විග්‍රහ කරනවා විස්තර කරනවා ලාභෝච අලාභෝච යසෝච අයසෝච නින්දාච පසංසාච සුකංච දුක්ඛංච ඉමේකෝ භික්කවේ අට ලෝක ධම්ම මේ අට ලෝ ධම බුදුහාමුදුරුව විග්‍රහ කළා හැබැයි මේකේ තියෙන මේ අට ලෝ ධම නෙමෙයි ස්කෝල වල ධම් පාසල් වල පිටුවෙන් වල ස්කෝල වල උගන්වන්නේ දැන් ඔබ සියලු දෙනා ටාටලෝ ධම කියලා උගන්වලා තියෙන්නේ ලාභ අලාභ යස අයස නින්දා ප්‍රසංසා සුක් දුක් සැප මේක තියෙනවා ලාභෝච්ච අලාභෝච්ච යසෝච්ච අයසෝච්ච නින්දාච ප්‍රසංසා චයනු අට මේ චයනු අටම පරිවර්තකයා ඔය දහම් පාසලේ විෂය නිර්දේශයට ඇතුල් කර පුද්ගලයා බුද්ධාගමේ බෞද්ධ පාලි විශ්වවිද්‍යාලයේ මේ චයනුවට කැපුවා. ඒව වැඩක් නැහැ. ඔය තේරුම නැති වැඩ කියලා වහයි. ඉතින් හරියයිද? මේ බුදුහාමුදුරන්ගේ ධර්මය සාත්තං සව්‍යංජනං අකුරක් එක අකුරක් ඇලපිල්ලක් ඉස්පිල්ලක් කැපුවා නම් ඒක අර ධර්මය අධර්මය වෙනවා විනය අවිනය වෙනවා බුද්ධ භාෂිතේ අපිට අල වෙනවා අලපිට දැන් ඔබ කිසිම කෙනෙක් දැන් ඔය දහම් පාසල් වල ඉස්කෝල වල ඉගෙන ගත්ත බොහෝ දෙනෙක් ඔයා ඔබ 100%ක් ඔබ ඉගෙනගෙන තියෙන්නේ ඔබ දැනගෙන තියෙන්නේ අට ලෝ දහම හැටියට මොකද්ද ලාභ ලාභය අසහයස නිඳ ඒක දැනගෙන තියෙනවා හැබැයි චයනු ගැන
danimak iganimak hitillak ne eka paradi ehema ne inangata buduhamduruwa meka atama vigraha karala idawase buduhamduruwa kiyana depattak asutavato bhikkave putujjana asutavat putujjana bhikkhu me putgalayatat asutavat putujjana bhikkhu putgalayatulat uppajjati hite upadinawa Labopi, alabopi, asopi, ayasopi, nindapi, pasansapi, sukampi, dukkampi. Asutat putagyana putgalayat loki jeevath wenakota kisima dahamak nodanna dahamak danagatta siyalu putgalayan tulat labopi, alabopi, asopi, ayasopi, nindapi, pasansapi, sukampi, dukkampi. E wagema sutavato bhikkave ariya sahavako Magapala lebu sotapanna sakadagami anagami arihat palalabi arisavake atat uppajjati hite upadinawa labopi alabopi asopi ayasopi nindapi pasansapi sukampi dukkampi metendit parivartakaya piyanu atama kapuwa ara chayanu atama kapuwa wage piyanu atama kapuwa Pienu atama kapala meka parivartane kala tiyena kiya dila tiyena uganala tiyena pienu atama kapuwat dharmaye vikutti kala chayanu atamat kapuwa vikutti kala ilangata buduhamduruwa kiyenawa ehema nan dan sutavat ariya sahavakayage hitet uppajjati labopi alabopi sutavat arahatun wahanseyaget uppajjati labopi alabopi ehema nan Tatra bhikkave oba hitanne ko viseso mokadda meke visese ko adippayaso mokadda me gamburin therum gata yutu wenasa kin nana karana emanna meke nanatwaya mokadda me depattatama asutavat putajnana pudgalayata get hite labe alabe labopi alabopi upina labe priyai alabe apriyai Duka apriyai sapa priyai. Arya sahavakayata labe priyai alabe apriyai. Enam mokadda wenasa mokadda visheshaya mokadda gamburin therum gata yutu nanatwaya kiyala buduhamduru prashneyak ahuwa. Eka ahagena hitiya sahavakayo kiyuwa bhagavan moolaka bhagyavathun wahanse bhagavan moolaka anubante dhamma bhagavan nettika bhagavan patisarana Api wagyo tun nahan seking ahala mi meke dana gane api te teren na api te meke wenso te rumak gane be api te kia den ne kia lagi wo. Kia dun nahama meme ki wahama ite pase budu ham dulu ki wa onda yenang meke ahagande teene kombiko sunata sadukam manse karote basi tsamiti enam meke onda te rumang ahagala bawi te gane kia lagi wa Bikunta deng buduhamduru kiyenawa mulinma gatta asutavat putujjana pudgalaya asutavato bhikkave putujjanasya asutavat putujjana pudgalayage hitet uppajjati labho labhayak upadinawa so e labhayak upadinu asutavat putujjana pudgalaya e labhaya pilibandawa so na iti pati sanchikkati Pratyeksha ñāṇayen me lābhaya gana kalpana karanne lābhaya gana ælenawa. E pudgalaya lābhaya gana navata navata lābhaya labanna ælenawa. Na patti sanchikkati upekkha sitin kalpana karanne. Eya asutavat putujjana pudgalaya eya anuwa uppannoko me ayan lābho so cakko Anicca dukkha viparinama dhammoti yata bhutan nappa janati me anicca dukkha viparinama dhammam bhava yata bhuta jnanayen pasak kota danagena eke midi nidasannata danna nappa janati eke varadi pratipalen midi nidasanna danna nappa janati anicca dukkha viparinama niccha se sukha se attha se ganno etakota Me asutavat putujjana pudgalaya na itipati sanchikkati evagama meka anicca dukkha viparinama dhamma nappa janati niccha se sukha se attha se gannawa kawuda asutavat putujjana pudgalaya
labia, evagam alabia, evagam yasa ayasa ninda apasansa, me atalo dhamama, e budgalaya anicchan dukkan viparinama dhamman yata bhutan nappajanati, evagam me so na iti patisanchikkati, e budgalaya danna eva, e anuwa e budgalaya e labia alabia yasa ayasa atalo dhamama tassa labo pijittam pariyadaya cittati. Ara labo ya nandati abhinandati abhivadati ajjosaya cittati kiyana ekata metana tiyenne pariyadaya cittati. Purna vasayenma hite e labe pilibandawa mul baha gannawa. Me kematten mul baha gannawa pariyadaya cittati alabo pijittam e anipatten mul baha gannawa. Ara raga desa raga mul baha gannawa labe pilibandawa dvesha mul baha gannawa alabe pilibandawa me wage atalo dahamatama pariyadaya cittati emenna ajjosaya cittati etulante etula manome kaya etula meka waradi widiyata mul baha gannawa e anuwa e atalo dahamama kiyala so uppannan labam anurujjati alabe pativirujjati anna roda gahanawa Labe anurujjati, rujjati anurujjati. Eka navata navata e labe labanna anurujjati roda ganawa. Alabe ekata viruddha vela pati virujjati. Ara rujjati anurujjati sarujjati, rujjati virujjati pati virujjati depattatama yanawa. Labeta rujjati anurujjati sarujjati. Alabeta rujjati virujjati pati virujjati wenawa ara nirujjati nappati virujjati karanna danne ne e anuwa ajjosaya tittati mul baha gannwa e anuwa e assutavat prutajjana pudgalaya me labha alabha dukha sapa atalo dahamatama so evang anurodha virodha samapanno anurodha virodha Ekenne raung gahanawa hiten sanchetana pavattana sampassa karanawa sankara karanawa e thune me ekatuwa anurodha virodha samapanno hiten raung gahanawa rodha gahanawa labha alabha yasa ayasa ninda prasansa ara me situvili pavattanawa loke peralanna situvili pavattanawa me atalo dahame ona ekakata me asutavat putajjana pudgalaya e anuwa e pudgalaya Me anurodha virodha samapanno na parimuccati jati jara marana soka parideva dukkha domanassa upayasi na parimuccati dukkha me dukkhavatme midi nidahas wenna danne ne. Etakota e asutavat putajjana pudgalaya na itipati sanchikkati meka nicchase sukase attase gannawa misak aniccham dukkham viparinama dhamman nappajanati e wagema pariyacittam pariyadaya cittati. Ewagema anurodha virodha samapanno ara labhe pilibandawa anurujjati alabhe pilibandawa pativirujjati dukha pilibandawa pativirujjati sapa pilibandawa anurujjati atalo dahama pilibandawa ara asutavat putajjana pudgalaya satara kamatahan karanna danne ne vena mokakkat neme satara kamatahan karannit ne karanna dannit ne E anuwa me duk pavatma idiriyata digatama me duk pavatma midi nidahasana magak nodana dukama nirmanaya karaganimin dukehi gali me duk pavatma pawathagena yanawa. Ilangata sutavattariya shavakaya kiyanne sutavattariya shavakayatat oya hite labhayak upadinawa labha labhamai alabha alabhamai duka dukamai sapa sapamai habai sutavattariya shavakaya Kiyanne me satara kamatahan karanna pudgalaya. E pudgalaya me ariya shavakassa uppajjati labho labhayak upadunahama so iti patisanchikkati. Pratyaveksha ñanayen me pilibanda ivasala vimasala kalpana karanawa. So iti patisanchikkati e wagema uppannan ko ayam me labho so anicca dukkha viparinama dhammoti yata bhutam pajanati. Me vena mokakkat neme me Marana anusati wadina anicca eka nicca se ganna anicca eka sukha se ganna dukkha
Eka viparinama dhamma, anicchan dukkan viparinama dhamma, yata bhutam pajanat. E anuvama, alaba alabi asaya sinda prasansa atalo dhamma, ara anicchan dukkan viparinama dhamma, yata bhutam pajanati, evagama so iti parisanchikkati, evagama tassa labo pichittan na pariyadaya chittati. Ara na nandati na abhivadati na ajyo sahaya chittati, na pariyadaya chittati. E anuva, e sutavat ariya sahavakya, me labhaya alabhaya dukha sapa me kisima ekakata, nappati virujyati, ara evagama nirujyati, uppannan labhan na nirujyati kiyanne nirujyati. Rodha gahanne, nirodha karanawa. Evagama ara anipatta alabhaya nappati virujyati. Labhaya nirujyati, alabhaya nappati virujyati, evagama dukha sapa me dekama dukha nappati virujyati, sapa nirujyati, e anuva e pudgalaya anurodha virodha vippahinu. Anurodha virodha, ara nirodha karana mini pudgalaya, nappati virujyati karana pudgalaya, anicchan dukkan viparinama dhamman, ara bendin nati pudgalaya nibbidaya, e pudgalaya anurodha virodha vippahinu. Etakota me satara kamatahan karana pudgalaya tama me dukhen midenne. Satara kamatahan tama metana me tiyenne. Atalo dhamma pilibandavama labha alabha yasa ayasa ninda prasansa sapa dukha atat pilibandavama na pariyadaya cittati anicchan dukkan viparinama dhamman yata bhutam pajanati evagama iti na iti patisanchikkati pratyeksha ñanayen hoyala balla anicchan dukkan viparinama dhamman wadala nibbidaya viragaya nirodhaya patinissaga karana pudgalaya ඒකට බැඳින්නේ. ඒ පුද්ගලයාට ලාභය තියෙනවා අලාභය තියෙනවා. ලාභය ප්‍රියයි අලාභය ප්‍රියයි. හැබැයි ඒ පුද්ගලයාට අර අනුරෝධ විරෝධ විප්පහිනු. රෝධ ගහන්නේ නැහැ. රෝධ ගහන්නේ නැහැ. නිරෝධ කරනවා නප්පටි විරුද්ධ්‍යති කරනවා. රෝධ ගහන්නේ නැති පුද්ගලයා උපේක්ඛාසිතෙන් කල්පනා කරන පුද්ගලයා අනුරෝධ විරෝධ විප්පහිනු. ඒ අනුව මේ ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාසෙහි පරිමුච්ඡති දුක්ඛස් මේ දුක් පැවැත්මෙන් මිදී නිදහස් වෙනවා. එතකොට මේ හැම සූත්‍රයකම එන්නේ අවසානයේ මේ සතර කමඨහන් නිවැරදිවත් ප්‍රායෝගිකවත් යුගනද්දවත් ඒ වර්තමාන හිතේ උපදුන ලාභයට අලාභයට දුක සැප යසය සින්දා ප්‍රසංසා අටටම මේ සතර කමඨහන් අනුගත කරලා කල්පනා කරන පුද්ගලයා මෙනෙහි කරන පුද්ගලයා අනුරාධ විරෝධ විපහිනෝ අනුරුජ්ජති නප්පටි විරුජ්ජති කරන පුද්ගලයා දුක් පැවැත්මෙන් මිදී නිදහස් වෙනවා ආර්ය ශ්‍රාවකෙක් ඒ විදිහටයි කතා කරනවා. එතකොට මේ අටලෝ දහම් සූත්‍රෙත් අවසානෙටම ඔබට තේරුම් ගත යුතු ධර්මතාවය මේ සතර කමඨහන් වල තියෙන වැදගත්කම. ආර්ය ශ්‍රාවකෙක් කරන්නේ සතර කමට වෙන මොනවා නෙමෙයි, සීල් ගත්තට, පින්කම් කළාට, දන් දුන්නට, ධ්‍යාන ලැබුවට, තවත් මොනවා හරි ඔය ත්‍රිපිටකයේ තියෙන බොහෝ පිරිත් පොත මුළු අග ඉඳන් මුලට ජීවිත කාලයට කිව්වට වැඩක් නැහැ. තව මොන මොනවා හරි සමාජ සේවය කළාට වැඩක් වෙන්නේ නැහැ සතර කමටහන් නොකළොත්. ඒක තමයි මේ හැම සූත්‍රයකම මුළු ත්‍රිපිටකය පුරාම තියෙන සියලු සූත්‍ර ධර්මවල හරය. මේ කියන විපස්සනා ධූරය පුරනවා කියන්නේ මරණානුස්සති බුද්ධානුස්සති තේරුම් අරගෙන වචන මාගදී භාෂාවේ වචන නිවැරදිව හතර කමඨාන් කිරීම. නිකන් සතර කමඨාන් කරනවා කියලා අර චැනල් එකේ හාමුදුරු නමක් වෙන වෙනම කිව්වට හරියන්නේ නැහැ. සතර කමඨහන් කරනවා කියලා අසු පිළිකුල් භාවනාවයි අර මම නිදුක් වෙම්මා නිරෝගී වෙම්මා මගේ සතුරෝද මිත්‍රෝද කියන විෂම මෛත්‍රියයි මරණානුස්සතිය කියලා මරණන් නියතයි ජීවිතං අනියතයි කිව්වට හෝ බුද්ධානුස්සතිය කියලා ඉතිපිසෝගතාව කිව්වට හෝ සතර කමඨහන් සිද්ධ වෙන්නේ නැහැ. සතර කමඨහන් සිද්ධ වෙන්න කරන්න නම් මේ අනිත්‍යං දුක්ඛං විපරිණාම ධම්මං යථා භූතං පජානාති වෙන්න ඕන නිබ්බිදා විරාගය නිරෝධය පටිනිස්සග්ග
hari enang, then awasan awas tawa dat, obat awas tawa tienwa, tawa pay kota tika wedi wilawak, monoa ho, then obo buho diewal danwa, nyuan maga danwa, satra kamtahan danwa, dammanu damma patipadawa danwa, samude nirode danwa, then prawat prasna tieno nang han. ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා ඒක හරිද නිවැරදිද කියලා දැනීමක් මගේ තාම නැහැ මෙතන ප්‍රශ්නයක් ඇති වුණා ලාභෝච අලාභෝච යසෝච මේක 6ද මේ කියන්නේ 6 කියන්නේ විඥාන 6ට පැතිවෙන ලාභයක්ද ච කියන්නේ චේතනාන්විතව චේතනාන්විතව චයන්නේ චේතනාම් විකවේ කම්මං වදාමි කියම චයන්න එතකොට අපේ ස්වාමීනි මේ ඇසට ඇති වෙන ලාභය කනට ඇති වෙන ලාභය එහෙම ඒ සඳහා විඥාන වලටත් ඒක බලපාන ඒකට ඒ හයටම බලපානවා නමුත් මේ ඡයන්නේ චේතනාන්විතව චේතනාන්විතව චේතනාම් භිකවේ කම්මං වදාමි කියන ධර්මතාවය ඒ වගේම පී කියන්නේත් මෙතන පිරිය පිරිද ලාභය ප්‍රියයි අලාභය අප්‍රියයි ගැටීම ලාභෝ ලාභය ප්‍රියයි ඇලෙනවා අලාභය අප්‍රියයි ගැටෙනවා ප්‍රියයි කියලා ගැටෙනවා අප්‍රියයි කියලා ගැටෙනවා පිරිය අපිරි ගැටීම පි ලාභෝ පි අලාභෝ අපි අලාභෝ පි කියුවාම ඒක අපි අප්‍රිය ආනිරෝගී සුව ලැබේවා මේ මාගදී භාෂාවේ වචන භාවිතා කරනකොට බොහොම ගැඹුරෙන් හිතන්න වෙනවා ඒකන අර ව්‍යංජන නානත්වයේ තේරුම් ගන්න ඕන අවසරයි අරිහතුන් වහන්ස මේ අපි දැන් ගෙදරට බඩු ගේන්න යනවනේ කඩේට ගිහිල්ලා ඒ සල්ලි දීලානේ බඩු ගන්න එතකොට අපි අර රාගසිතක් දේශසිතක් මොහසිතක් ඒ මුදලාලිත් එක නොපැවැත්තුවත් සල්ලි දීලා බඩු ගන්නකොට එතනත් අපි ණය විනයක් ඒ වෙලේ යහපතක් ඒවාසිතක් ඒවා ශාන්තියක් ඒවා කියලා හරි හැම මෙත්තාවක් පතුරවන්න ඕනේද එහෙම ණය වීමක් තියනවද එතන එහෙම යම්මාකාරයකට ණය වීමක් තියෙනවා නම් දැන් අපි හිතමු මේක මේ වගේ එකක් දැන් ඔන්න ඔබ කඩේට ගියා කඩේට ගියාම දැන් මේ කඩේ මුදලාලි කිව්වා මේක මේ අපි හිතමු බෝංචි කියලා බෝංචි දැන් එකපාරට කඩේ මුදලාලි කිව්වා දැන් ඔබ හිතාගෙන ගියේ සල්ලි අරගෙන බෝංචි කිලෝ එකක් රුපියල් 300යි ගන්න. දැන් කඩේ මුදලාලි මොකක් හරි මේක හිඟකමක් අඩුකමක් හින්දා හරි රුපියල් 600යි කිව්වා. දැන් මොකද වෙන්නේ ඔබේ හිතේ? ඔබේ හිතේ දැන් තියෙන්නේ මොකද්ද? අලාභෝ. දුක. ඈ? දැන් ඔබ එතකොට ඔබේ හිතේ කිලුඩු බවක් ඇති වෙනවා. ඔබ ඉති පටිසංචික්කටි නැ මේ අනිත්‍යං දුක්ඛං විපරිණාම ධම්මං වඩන්න දන්නේ දැන් මොකද කරන්නේ මේ මුදල් මේ එහෙම අසාධාරණ ලාභයක් කියලා මුදලට තමයිට හිතෙන්වත් මොකක් හරි ශාප කරනවා වගේ වැඩක් කරනවා එහෙම කරන්න එපා කියන එකයි නෝ ඉති පටිසංචික්ක පත්‍යවේක්ෂා ඥාණයෙන් බලන් දුන්න දැන් එක මුදලාදී වැඩක් එක ගන්න එක ඔබේ වැඩක් දෙකම උපේක්ඛාවෙන් අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං වඩලා ගත්තොත් ඔබේ හිත කිලුටු කරන්නේ නැහැ මුදලාලිගේ හිත කිලුටු කරන්නේ නැහැ මේ වගේ මේ එළවලු විතරක් නෙමේ කඩේ ගෙදෙට්ට අඩු ඕන දෑයක විතරක් නෙමේ ජීවිතය අවශ්‍ය කරන සියලු දේ ඔබ සල්ලි වලට ගන්නවා නම් ඒක ඒ වගේ තමයි ඔය ඕකම ඔය අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං යම් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංචස්කන්ධයේ ඔය සියලු දේ ඇයිටි. එයා පන්සිර නිදුක් නිරෝගී සෞදිෂ්ඨ. කෝණන් දන් වහන්සේ මේ මේ සතර කමඨයන් පිළිබඳ අපේ ප්‍රශ්නයක් තියෙනවා අපි බුද්ධානුස්සති මරණානුස්සති අසුභානුස්සති මරණානුස්සති ඒ හතර අපි වඩන ආකාරයේ අපි වැරද්දක් තියෙනවද දන්න වැරද්දක් තියෙන හින්දා තමයි වැඩින්නේ නැත්තේ. බඩ හරියට වැඩනවා නම් නිවැරදිව දැන් මේ සතියම කිව්වේ බුද්ධ දේශනාව අනුව
කරන්න ඕන නිවැරදි ප්‍රායෝගික යුගනද්ද ආකාරය. ඒක තේරුනේ නැත්නම් ඒක තේරුම් ගන්නකන් සතර කමටහන් වඩලා වැඩක් නැහැ, බඩන්න නැහැ, වැඩෙන්න නැහැ, ඒකේ ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. මේක තේරෙන් ගන්න බැරි නම් ධර්මය තේරුම් ගන්න බෑ. මේක තේරුම් ගන්න බැරි නම් ධම්මානුධම්ම පිළිවෙත තේරුම් ගත්තේ නැහැ. අපි දැන් කරගෙන යන්නේ අපි දැන් ප්‍රායෝගිකව හැමදාම කරගෙන යන විදිහ තමයි බබ රහන් කමට වඩන්නේ. මම දැන් ওই මහත්තයා මොකද්ද කරන්න කියන්නේ කොලෙන් ඔය හතර මංගින් කතර කම් කියන්නේ අපි දැන් බුදුහාමුදුරන්ගේ ඉතිවිසු මේ බුදුහාමුදුරන්ගේ කතාවක් මෙතන ඇත්තෙම නෑ. මේ තමන්ගේ හිතට අරමුණු වෙන ඇහැට කන්ට නාසයට දිවට කයට මනට අරමුණු වෙන පංචස්කන්ධය පිළිබඳවයි මේ තියෙන්නේ බුදුහාමුදුරන්ගේ කතාවක් මෙතන නෑ. තේරුණාද? දැන් ඔබට යම් කිසි කෙනෙක් ඔය ඇහැට අප්‍රිය කෙනෙක් දැක්කනම් අමිහිරි කෙනෙක් දැක්කනම් බැන්නනම් කවුරු හරි ඔබට තරහක් ආවොත් හිත කිලුටු වෙනවද පිරිසිදු වෙනවද? ඈ හිත කිලුටු වෙනවා. හිත කිලුටු වුණොත් කාගේ හිතද කිලුටු වෙන්නේ? කාගේද මේ දුක් පැවැත්ම වැඩි වෙන්නේ? තමන්ගේ. කාගේද මේ කර්ම බීජ සකස් වෙන්නේ? තමන්ගේ. දැන් එතකොට ඔය ඇහැට හෝ කනට හෝ නාසයට හෝ දියට හෝ කයට හෝ මනට හෝ අප්‍රිය අමිහිරි දෙයක් ආවනම් ද්වේෂයක් ඇති වෙන්න ඉඩ තියෙනවා. ද්වේෂය අයින් කළා මෛත්‍රිය වඩන්න ඕනේ ඒ පුද්ගලයාට තැන්ත අවස්ථාවට ධර්මතාවයට. ඒක මෙත්තානුසුතිය. ඒ මොහොතේම ඒ සමගම මේ ද්වේෂය ආවේ තමන්ගේ හිතේ ඒක නිච්ච වෙලා සුඛ වෙලා අත් වෙලා තියෙන නිසා. අපි බලාපොරොත්තු වුණේ මේක නිච්චසේ සුඛසේ අත්සේ ගන්න. නමුත් මේක නිච්ච නැහැ, අනිච්චම්, මේක සුඛ නැහැ දුක්ඛම්, මේක අට නැහැ අනත්තම් මෙනෙහි කරන්න ඕන අනිච්චම් දුක්ඛම් විපරිණාම ධම්ම. අන්න මරණානුස්සතිය. ඒක වගේම මේකට බැඳෙන්නේ නැහැ නිබ්බිදාය, මේකට ඇලෙන්නේ නැහැ විරාගාය, මේකෙන් රවුම් ගන්න නැහැ නිරෝධාය, උපාදානෙ මිදී නිදහස් වෙනවා. ඔන්න සතර කමටහන් එක පැත්තක්. අර සුබ දෙයක් ඇහැට කන්නාසයට දිවට කයට මනට ප්‍රිය මනාප මිහිරි මధుර දෙයක් දැක්කනම් ඒකට තණ්හාවක් ඇති වෙනවා, ආසාවක් ඇති වෙනවා, කැමැත්ත තදින්ම ඇති වෙනවා, තදූපයන් පටිච්ච වෙනවා, කැමැත්තෙන් තදින් බැඳෙනවා. මේකත් වැරදි. ඒක නිසා තණ්හානුසය ඇති වෙනවා, තණ්හාවක් ඇති වෙනවා. ඒක අත්තරින්න අසුභය අනුපස්සනා කරලා බෙදලා බලලා පටිකූල හෝ ධාතු මනසිකාරය හෝ නවසීවතිකෙන් බෙදලා බලලා අසුභානුස්සතිය වඩලා අර ප්‍රියදේට නොඇලී අර අනිච්චන් දුක්ඛන් විපරිණාම ධම්මං වඩලා නිබ්බිදාය විරාගාය නිරෝධාය පටිනිස්සග්ග වඩනකොට සතර කමටහන් පූර්ණ. ඒ අවබෝධුණා. අනිච්ච දුක්ඛනත්ම වඩනවා. අනිච්ච දුක්ඛනත් මහත්තයෝ වචන ටික කිව්වට හරියන්නේ නැහැ. දැන් අර පංචවග්ගයේ බික්කුන්ටත් කිව්වේ මේක නිච්චං වා අනිච්චං දෙකක්, සුඛං වා දුක්ඛං. මේක ඒතන් මම ඒසෝහමතුනි, නේතන් මම නේසෝහමතුනි දෙපැත්තා. එතකොට අපි දෙපැත්තම බලන්න ඕන. අනිත්‍ය අනුපස්සනා කළ නිච්ච සංඥා පජහති කරන්න ඕන, දුක්ඛ අනුපස්සනා කළ සුඛ සංඥා පජහති කරන්න ඕන. අර නේතන් මම නේසෝහමතුනි නේසෝ මේ අත්තාදී එහෙමනම් අනත්ත බව, එහෙමනම් විපරිණාම ධම්මේ මෙනෙහි කළ මමත්වයෙන් ගැනීම නවත්තන්න ඕන. ඒක කරේ නැත්නම් සතර කමටහන් වඩලුවේ වැඩුවේ නැහැ. නිකම් වචන ටිකක් කිව්වා විතරයි. එතකොට නිකම් වචන ටිකක් කිව්වට ඒක භාවනාවකුත් නෙමෙයි, ඒක නිකම් ගිරාචරියාවක්. ඒකෙන් වැඩක් නැහැ. ගෞරවණීය අරිහතුන් වහන්සේ, මම මේ ප්‍රශ්නේ අහන්නේ මගේ කිසියම් මගේ අවබෝධයේ අඩුවක් තියෙනවා නම් මේක අද යන්නට ඉස්සර වෙලා සම්පූර්ණ කරගන්නට. ඔබ වහන්සේ මේ සතියක් පුරාවට මේ පොතේ තිබුණු දහම් කරුණු අක්කන සූත්‍රයේ ඉඳලම ඔබ වහන්සේ දේශනා කළා. එතෙන්දි මම අක්කන සූත්‍රය කරුණු මතකයක් තියෙනවා, අවබෝධයක් තියෙනවා. ඉන්පසුව දේශනා කළ සතර සතිපට්ඨානයේ සිට දැන් ධම්මානුධම්ම පටිපදාව දක්වා ඔබ වහන්සේ දේශනා කළ ධර්මකාරණා මම කෙටියෙන් පෙළගස්වා ගත්තා. ගරු ස්වාමීනි, මෙන්න මේ විදියට සතර සතිපට්ඨානේ කායේ කායානුපස්සන විහෙරති වෙනකොට වඩන මේ යනකොට
apatula metek kapi purudu puhunu vela tibunu are aamisa vedanawa ivat vela niramisa vedanawak api tula athi wenawa inpasuwa garu swamini e niramisa vedanave pratipalayak hatiyata metek kal ape me sithe ape tibunu raga sithe tibunu me raga sitha vitharage sithak bawatat bawatat ewageema dosa sitha adosi sithak bawatat moha sitha amoha sithak bawatat patwela ape sithe pirisidu bhavayak athi wenawa o tamat ata avasthawakin sankitta vikitta wenawa mahantatwe mahagata amahagata wenawa sauttara anuttara wenawa samahita asamahita wenawa අර විමුක්ත අවිමුක්ත වෙනවා ඒ පියවර අටෙන්ම හිත පිරිසිදු වෙනවා එහෙමයි ස්වාමීනි ඒ සිත පිරිසිදු වුණාම මම හිතන එක චිත්තාන ඒ පිරිසිදු වුණාම තවත් දෙයක් වෙන්න ඕන එහෙමයි මොකද්ද නිබ්බිදාය නිබ්බිදා බහුලෝ අවසාන එහෙමයි දැන් ඔය හැම තැනකම හැම සූත්‍රයකම විශේෂයෙන් අනත්ත ලක්ෂණ සූත්‍රයේ මේ අනිත්‍ය දුක්ඛ විපරිණාම ධම්ම වඩලා ඊට පස්සේ අර රූපස්මින්පි නිබ්බින්දති වේදනායේ පින්මි චතක්ක සූත්‍රයේ ඔය ඔක්කොම කියවලා ඉවර වෙලා රූපස්මින්පි නිබ්බින්දති විරාග නිබ්බින්දං විරජ්ජති සත්තරාණ කුසල සූත්‍රයේ මේ කියපු සියලු සූත්‍රවල නිබ්බිදාය විරාගය නිරෝධය පටිනිසග්ගය එහෙමයි ස්වාමී ඒක තමයි තේන්නේ දැන් මේ නිබ්බිදාය කියන වචනේ ත්‍රිපිටකයේ තියෙන හැම සූත්‍රයකම ලක්ෂ වාරයක් මොකක් කියලා පරිවර්තනය කළා තියෙන පරිවර්තකයෝ කාලකිරිනවා ඉතින් කාලකිරුණායි කියන්නේ නිවන් දකින්නවලු නෑ මේ නිබ්බිදාය කියන්නේ මේ බාන නිබ්බාන කිරීම එහෙම බැඳීම බැම්මාහින් කිරීම බැම්මෙන් මිදී නිදහස් වීම එහෙමයි ස්වාමීන් මේ බැම්මෙන් මිදී මේ බැම්මක් මේක ඈඳුතු තුනක් බාන් තුනක් ඔය බැම් බාන් තුනෙන් මිදී නිදහස් වීම තමයි නිබ්බානයි නිබ්බිදාය එහෙමයි ස්වාමීන් ඒ විදියට සිත පිරිසිදු වුණාට පසුව අර ධම්මානු ධම්මේසු ධම්මානුපස්සී විහෙරති කියන තත්වේදී අපට අපේ භව උදුරා දැමීම වලක්වාලීමට තියෙන නීවරණ ආදී නීවරණ පංච උපාදානස්කන්ධ ඒ ධම්මේසු ධම්මානුපස්සනාවේ පියවර පහක් වෙලා මේ ආයතන ඉන්ද්‍රිය බවට පත් වෙනවා එහෙමයි ආයතන බලගැන්වෙනවා ඉන්ද්‍රිය බලගැන්වෙනවා එහෙමයි බොජ්ජංග ධර්ම මේ මුල් උදුරා දාන පියවර හතක් සම්පූර්ණ වෙනවා එහෙමයි චතුරාර්ය සත්‍ය අවබෝධ වෙනවා සමුදේ නිරෝධ වෙනවා ඒ විදිහට ස්වාමීනි සතර සතිපට්ඨාන සියල්ලටම දැන් මේ ඉන්ද්‍රිය ධර්ම සද්ධා ඉන්ද්‍රිය මත උන ගමන් ඒ පුද්ගලයා සද්දස්ස කුල පුත්තස් වෙනවා බුද්ධ ශක්තියට අනුගත වෙනවා එහෙමයි ස්වාමීනි ඒ විදිහට සතර සතිපට්ඨාන සූත්‍රය තේරුම් ගත්තට පස්සේ කොයි සූත්‍රේ තියෙන්නේ ඔය ටික? ඔයිට වැඩිය වෙනස් දෙයක් මොකක්වත් සූත්‍රයක නැහැ. එහෙනම් ඊට පස්සේ ස්වාමීනි කරණීය අකරණීය ධර්ම තේරුම් අරගෙන අපගේ මනෝකාය තුල අර ආසව පොදියේ තියෙන ආසව ප්‍රහීන කිරීම සඳහා සතර කම්ම සතර කර්මස්ථාන සතර කමඨහන් වඩමින් දැන් ඔබ වහන්සේ මේ දේශනා කළ ධම්මානුධම්ම පටිපදාවේ වෙන අවසාන කොටස වෙන අර මරණානුස්සති මරණානුස්සතිය සිහිපත් කළාම මේ සසර දුකින් මිදීම සඳහා අනුගමනය කළ යුතු පටිපදාව සම්පූර්ණ වෙනවා කියලා අවබෝධ කරගත්තා. ඔව් දැන් ඕක පොඩ්ඩ පොඩ්ඩක් පටලගෙන තියෙනවා මේ අන්තිමට නිබ්බිදා බහුලෝ විහෙරයි එහෙම නැත්නම් නිබ්බිදාය විරාගය නිරෝධය පටිනිසග්ගතන්ට එන්න ඕන එච්චර හොඳයි එහෙමයි ස්වාමී දීර්ඝාසන පියා ස්වාමී ගෞරවණීය අරිහතුන් වහන්ස මට ප්‍රශ්න දෙකක් තියෙනවා එකක් තමයි චතුරාරක්කා වඩන කෙනෙක් දැන් අනුරාධපුරේ රුවන්වැලි සෑය ළඟට ගිහිල්ලා ධම්සක් පැතුම් සූත්‍රයේ කියවනවා තුන් සූත්‍රයේ කියවනවා ඒක වරදක්ද වරදක් නෙන්න අපිට කමුන්ට හැම වඩනවලුට ගිරාචරියාවෙන් පිරිතක් කියනවා වැඩක් තියනවා මුළු පිරිත් පොතම කිව්වත් මුළු ත්‍රිපිටකයම කිව්වත්
me Dhamma Vihari Sutra kiyala sutrayak tiyenawa. Buddhahamduruwa kiyenawa pariyatti bahu mulu tripitakayama kiwwat pariyatti bahulo na Dhamma Vihari. Rinjati patisallana. Me bandme midi nidahasune na. E wagema sajjaya bahulo na Dhamma Vihari rinjati patisallana. Etakota oy pirit pota kiyewwat tawa monawat bodhi puja kiyewwat tripitakaye kiyewwat satara kamatahan nivaradiwat parayukukwat karanna potta oni na. Kola oni na. Monawak kiyanna oni na. Gaata onit na. Wacana tikak wedukut na. Hitata yamak niccha unahama eka niccha na aniccham. Hitata sapa unoth alenawa eka kel duken kelawara wenawa meka viparinamayata pat wenawa meka therum gattot aniccham dukkham viparinama dhammam eka niccha se sukha se attha se ganne na asmane midenawa e anuwa nibbidaya viragaya nirodhaya patinissagga yatha bhuta gnana lassanen dakinawa e anuwa bandinne na alenna gatinna hita pirisudu එහෙමයි ස්වාමීන් වහන්සේ දෙවෙනි ප්‍රශ්නෙටත් මට උත්තරේ ලැබුණා ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂම ලැබේවා අවසරයි අනුබුදු පියාණෙනි මට දැනගන්න අවශ්‍යයි රාතුන් වහන්සේ මේ වෙනත් ලෝක බුදුවරු වාසය කරන බුදුදහම ඇහෙන ලෝකවල පමණද ස්වාමීන් වහන්සේ ජීවීන්ට වාසය කරන්න පුළුවන් වන්නේ ස්වාමීන් වහන්සේ O jiwin bahasa yang nukaran cakra bahasa tiyeno. Dan poyo age vilawa de meka. Dan loka vinasa ya kweno. Aganya sutte tiyeno vidihata. Satta surya agamana sutte tiyeno vidihata. Me loke viparinama eta patvela. Minissungema ragaya desaya mohaya antavadi antagami lesa wedi unahama. Brahmanaya wedi vela brahmanayata ahu vela gini gannawa. Ehemai swami. E gini gattahama ara minissu inna ekama pruthuwiya chakravate gini gannawa. Ita passe kalpa kalayak yanakam meke me tiyana dewal minissu vasayata sudusu tattwayata patwenna. Dan oy chakravate tiyenawa hita ganna bari gana. Ewan kotasaka vitarai minissu inne oy loka vinashayak vela ඔයගෙ නැති වුණාට පස්සේ ඒක නැවත ඒ තත්ත්වයට මිනිස් වාසයට සකස් වෙන්නට සුදුසු ආකාරයට කල්ප කාලයක් යනවා නැවත සකස් වෙන්න. හැබැයි අර ආපෝ තේජෝ වායෝ පටවි හතරම තියෙනවා. නමුත් මිනිස් වාසයට සුදුසු නැහැ. මිනිස් නෙමේ සත්වයන්ගේ ප්‍රාණීන්ගේ ජීවීන්ගේ වාසයට සුදුසු නැහැ. ඒක නිසා එතන කවුරුත්ම ඒ ලෝක විනාශයක් වුණ චක්‍රාපාඨ මිනිසු නිවන් දැක්ක එහෙම නැහැ. Marilah dia, rupakaya. Ehmai. E sialuma dena, dan api hitamuko api me cakravatiyat kawadahari, me minisunge, me buddha kalpe avasane di, loka vinasayak wenawa. Aganya sutte, satta surya agamana sutte, buddhahamduruwa kiyapu widiyata loka vinasayak wenawa. Ehmai. Me loka vinasaya unahama, meke inna minissu, e wagema bhutayo pereteyo devi devatawot, e wagema Tirasthina tirisan sattu. Kocharanang innuan. Oye ekkenekkat nivan dakke natnam me sialuma dena me dharmatavekin vayo kasineta sama wedila avassara brahmataleya haraha venat chakravatayakata taman ekaduwara gatta karma bija podiyat aragena gihilla e chakravate nawata upadinawa ඒ තමන්ගේ ගතියට අදාළව කර්ම බීජ පොදියට අදාළව නිවන් දැක්කේ නැත්නම් එහෙමයි එතකොට ඔබ සියලුම දෙනා හිතන්න එපා මේ චක්‍රාවාටේ මේ මිහිතලේ මේ පෘථුවේ විතරයි ඔබ ජීවත් උනේ කියලා අතීතේ එහෙමයි අතීතේ තව දසදහසක් සක්වලවල ඔබ ඉපදිලා ජීවත් වෙලා ඒවත් අත්දැකීම් ලැබලා මෙතෙන්ට ඇහිලා අද ඉන්නේ තේරුණාද? තව නිවන් දැක්කේ නැත්නම් ඔය ලෝක විනාශ වලටත් අහු වෙලා ඔය කල්ප විනාශ වලටත් අහු වෙලා තව තවත්
duk winda winda tawa cakra wata kipekata aisaraya gandat puluwa kawada hari niwan dakkot witarai me duk pavatmen midi nidahas wen එතකොට අරහන් තුන්වහස මේ අඥාන මනුස්සයන්ට නොතේරෙන කම තමයි මේ මේ පිළිබඳව නොතේරෙන කම තමයි මේ මේ తాවකාලිකව මේ අනුන්ගේ දේවල් අරගෙන ඔය දේශපාලකයෝ වගේ දූෂණය කරමින් අනුන්ට දෙන්න තියෙන දේවල් අරගෙන මේ වගේ මේ වැරදි වැඩ කරලා මේ බොහොම తాවකාලිකව පොඩි ලාභයක් ලැබලා මේකෙන් සතුටු වෙලා මේකට ඇලිලා Mega naik bela, mega wadah kerana minsu, oleh duk pebat mempili bandar, kisima teh rumah dani makna, mana unai gelat wadahnya, arah barudan, arah prasada, arah gana tanah turun nilai tala arah gana minsu merawat rawat, sama aja sebaya kerkerino. Evan wadah gudnya. Tawat prasna tiap orang dunasa, sopah dahamai dahamai. Atar tiada sabandia pada pahadilikan dengan pahadilikan. Subah dah sama pelajaran upadu darmi. Hemat. Pelajaran upadu darmi teri nanti kami sama, begini subah dah kami vikuti. Vikuti. Subah dah mat binaswela ya nama. Subah dah kami okong vikuti kerana ni pelajaran upadu darmi terunggatnya nanti minit. Hemat. Kauhan seta seta sabandia kerana tak menerima. Mistuti. Garutra arhatun hansa mata pahedili kirimak karagan tiyenawa me vitakka vichara avitakka avichara savitakka savichara kiyana tika pahedili den savitakka savichara kiyanne arya shravake metta karuna mudita upekkha e wage ma ara asubhanusati anicca anupassi wadana pudgalaya wadanne Savitakka savichara. Nitarama hitata taraha kama, raagaya kama, mohaya kama, hama velavema e pudgalaya ara satara kamatahan wadana pudgalaya savitakka savichara wadanawa. Dan me satara kamatahan nodanna pudgalaya vitakka vichara wadanne. E pudgalaya danna me dekak eya wadanne vitakka vichara. Vitakka vichara koi aakare ara Dewa minyak apa, raja apa, situ apa, koi warga me pewayat me tulis, yam labia kaban sama, bicara ke bicara keran. Ewa ke me, abita ke bicara kila tienno, ebut gila dekam dani ne. Dian laban netna ebut gila, dengan dian at nola ban, magapalat nola ban, satria kama dhan nukar na but gila, e kisewa kono dhan but gila, abita ke bicara berkati itu keran. Abicara ya kila. Asyik ne me. Munapattakiri kela ayat itu kela danna. Bhavitab bancha bhavitam pahatab bancha bhavina nodanna pudgale avitakka avichara. Ehem. Ethukota Swamin Wahanse api den naya ganudenu karaganna nyathinta ping anumodan karanakota api pingkamak karala Swamin Wahanseela koi akariyata pindunnat ape sithin api Swamin Wahanseela koi akariyata pindunnat den oba dannawa Deng ob ahagan tiyan nisa, kapokot e siyalu nyati inta, e siyalu pinganu modan karna ita, pimbala purutun siyalu dena ita, kapokot pinganu modan karna misak, me karabu pinkame mama kisima deyak, mage pevatmata ganni ne. Supat pinkaswa. Amduru denne pinkparan obe pevatmata dikkara ganna, obatama visaka ananda mallika sumana sunanda amin devatam, Dewa minis siapa kehilangan? Matu budu anu budu unda kini. Apa dia orang datangnya? Ewah ham druangeva. Apa itu orangnya mereka? Mereka mohonnya api pin di la pin power la api nyata intan aikarya anda siaru dengan anda pin di la. Enai midi nijasan pin disudji itu nama ketua pin di lo. Ema supat dewas. Awasnya arah tu dua hansa. Malah puti behadeli kiri mak keragangan tadi ya nama. Budu ham dru paswaka dah maharunda desa nak kerja. Api saman yang api bahwita keran. Satara kematahan wadala niwana buddha marga madu. Ekama tama vigraha kare. Dan me anatlakkan sutra tiyenema anicca dukkha viparinam. Anicca dukkha anatta. Eka prasne mbalan kuru. Panchatkande pilibandho anicca dukkha anatta diyen. Ehuwa prasne okkum. Satara kematahan ma. Tawad buduhamuduru paswaga mahantun te kiwet. Apita kiwet. Obata kiwet.
ara sielu denata ma giwe me me dharmatave nathu wenakanne me buddhamudura eka nisa sanyukta nikaya sutra ganna wargayak tiyenawa eka dhamma sutra kiyala anapana sati samadhi bhikkave eka dhammo bhavita mekata anapana sati samadhiya kiyala kiwwa mekata satara kamatahan kiyala kiwwa mekata dhammanu dhamma patipadawa kiyala kiwwa meka chaturarakka kiyala pirith pothe tiyena kotana kiwwa Mettanusati, asubanusati, samatha bhavana deka, maranaanusati, buddhaanusati, vipassana bhavana deka, tama oya hema tanakama kiyala. Hema sutrayakama kiyala tiyenawa. Etakota ara thunasa paswaga mahanun abhijjana labhen nisa ara kaya kathagata sutraya deshana karanne naddha? Ne, kaya kathagata sutraya neme ita wada bohoma sarala vidiyata nivaradi vidiyata මේ ආනපා මේ මහා සතරහටි වට්ටාන සූත්‍රයේ සම දේශනා කළා. මගේ දෙවෙනි ප්‍රශ්නේ අරහතුන් වහන්සේ මේ ප්‍රශ්නේ ඉතලා අහලා තියෙනවා. මේ මාගදී භාෂාව වචනෙන් වචන පැහැදිලි කරන්න බැරි වුණත් අපිට අවශ්‍යම කරන සූත්‍රවල අර්ථය සිංහල අර්ථය අර්ථය ධර්මයේ ගන්න පුළුවන්. නමුත් මේ සූත්‍ර ධර්ම පදපරම විදිහට අර්ථ ධර්ම ඔක්කොම හොයන්න එපා කියලා බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා. සතර කමඨහන් තේරුම් ගත්තොත් මගපල් ලැබෙනවා. ඊට පස්සේ ඔබට ඔය සියල්ල තේරෙයි. Dem satra dem metendi satra kamatahan karanda onai kiyala danagena satra kamatahan noda magadi bhashave wacana wala arthaya araka meka hoyanne yane ay innawa therunada ewa hoyela wadak na ewa obata hambu wei oba dem me danagatta tika satra kamatahan nivaradivat prayogika watyuganaddawat obe vartamana mohote කරගෙන යන්න ඔබට අර බුද්ධ ශක්තියට අනුගත වුණොත් මගපල ලැබෙයි ඊට පස්සේ ඔබට මේ සියලු දේ තේරුම් ගන්න පුළුවන් තත්වයටපත් වේ. එහෙම හරි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී බව ලැබේවා. අවසරයි අරියතුන් වහන්සේ. අර අටලෝ දහමේ කොටස් හටේ යස කියලා තියෙනවා. එතකොට යස කියපුවම කෙනෙක් සතුටු වෙනවා හොඳ හොඳ අහනකොට එතකොට යස යස කියන්නේ ඔය තමන්ගේ හිත පිරිසිදු වන යහපත් යහපත් තත්ත්වයේ යස අයස කියන්නේ තමන්ට නිකන් නිඳා මොකක් හරි බනිනවා අරව මේවා ඒ වගේ එහෙමයි ඒක කීරි ගහන එහෙමයි අන්න යස අයස කියන දෙකත් නිඳා ප්‍රශංසා කියන දෙකත් මට එක සමානයි වගේ ටිකක් එක සමානයි එමනම් දුක සැපත් ඒ කිට්ටුව සමානයි ලාභ අලාභත් ওই කිට්ටුව සමානයි නමුත් බුදුහාමුදුරුව මේක අට ලෝ දහමකට බෙදුවා ඒ වෙනස තේරුම් ගන්න බැරි කම තමයි පොඩි පොඩි වෙනසක් තියෙනවා හැම වචනෙම පොඩි වෙනසක් නැත්නම් බුදුහාමුදුරුව එහෙම කියන්නේ එහෙම හරි අතුන්නාත් අර ව්‍යංජන සමතයක් අර්ථ නානත්වයක් තියෙනවා අර්ථ සමතයක් ව්‍යංජන නානත්වයක් තියෙනවා මේ කිංචු සූත්‍රයේ මේක තමයි කිව්වේ භවන්සිට දීර්ඝායුෂ නිරෝගී සුවය අධිෂ්ඨාන කරගන්න. ගෞරවනීය අරුතුන් වහන්ස මට තියෙන ප්‍රශ්න තුනක් ඔබ වහන්සේගෙන් මේ ප්‍රායෝගික ප්‍රශ්න මූලිකම ප්‍රශ්න දෙකක් මේක දහම අනුසාරයෙන් පැහැදිලි කර ගැනීම සඳහා අපි ගත්තොත් එහෙම විවාහයක ඉන්න කොටස් කර සහකරුවන් දෙදෙනෙක් සහ ඒ වගේම දෙමෝපියන් සහ දූපුතුන් අතර තියෙන සම්බන්ධය මේක දහම තුලින් අපි දකින විදියට ණය ගන්න දෙනවා. ඕන අනිවාර්යෙන් ණය ගන්න දෙනවා. ඔය දෙකම ඔය ඔය සියලු දේ ඔය ඥාතීන් ඒ විතරක් නෙමෙයි ගෙදර හදන බල්ලා බල්ලා පවා ඥාති සම්බන්ධය. ගෙදෙට එන මීයෝ හූන කරපොත්ත පවා ඥාති සම්බන්ධය. එහෙමයි අරදුන් වහන්සේ ණය ගන්න දෙනවා. එම ආරදුන් වහන්සේ දැන් මේ ණය ගන්න දිනියක පැටලීමේදී අපි සාමාන්‍ය ජීවිතයේදී අපි කරන දෙයක් තමයි මේ කිව සම්බන්ධ වලට අමතරව අපි කවුරු කෙනෙක් හම්බුනම් මේ සම්බන්ධ වලදී මේක සිද්ධ වෙනවා අපිට දෙයක් කවුරු කෙනෙක් කරා මේකට අපි පෙරලා දෙයක් නැවත කරනවා එකට එක කර ගමන් අර ඥාති සම්බන්ධ ණය ගන්න දිනුව ආයි වැඩි වෙනවා ඉතින් මේ ආකාරයට මේ ණය වැඩි වෙනවා දැන් අපේ සාමාන්‍ය ජීවිතයේදී සිදුවෙන්නේ මේ සංසාරයේ අපි ණය ගන්න දෙනු දිගටම පවත්වාගෙන යාමක් කියන එකයි මගේ හැඟීම. ඉපදෙන්නේ ණය ගන්න දෙනුවෙන් ණය ගෙවන්න. ණය බේරන්න. හැබැයි මේ කරන බැඩ නිසා නොදන්නා කම නිසා ණය බේරෙන්න ණය ගෙවන්න ඉපදුන මිනිහා
අලුතෙන් ණය වැඩි කර ගන්න. එතකොට මේ සතර කමඨාන් නිවැරදිවත් ප්‍රායෝගිකවත් යුගනද්දවත් කරන පුද්ගලයා මේ ඉපදුනේ ණය ගෙවන්න මේ ණය ගෙවලා අලුතෙන් ණය වීම නවත්තනවා. එතකොට සීල් රැක්කට දන් දුන්නට පින්කම් කළාට පිරිත් සජ්ජායනා කළාට ධ්‍යාන ලැබුවට ඔය ණය ගෙවීම ඔය ණය වීමෙන් නවත්තන්න බෑ. හතර කමඨාන් කළොත් නිවැරදිවත් ප්‍රායෝගිකවත් සියලු ණයෙන් මිදී නිදහස් වෙනවා. අර තුනන්සේ පැහැදිලි. මගේ ප්‍රශ්නේ තියෙන්නේ අපි යම් දෙයක් හිතන මම මගේ පුතාට මට දෙයක් පුතා විසින් කරපු දෙයට මම පෙරලායි පුතාට යම් දෙයක් කරනවා නම් මට මෙයාගෙන් දෙයක් ලැබුණා කියන අදහසින් මමත් ඔහුට දෙයක් කළ යුතුයි කියන අදහසින් අපි මේ ණය ගනුදෙනුව දීර්ඝ කර ගැනීමක්ද මේ කරන්නේ? අපි ඒක නතර කළ යුතුද? ඒක වැරදි විදිහට කළොත් ණය ගනුදෙනුව දීර්ඝ වෙනම හරි විදිහට සතර කමටහන් තැනගෙන කළොත් ණය ගනුදෙනුවේ මිදෙනවා. ණය අවසන් වෙනවා. හතර කමටහන්මයි කරන්න ඕනේ. පුතාටත් අම්මටත් තාත්තටත් නෝනටත් යාළුවටත් කාටත්. අපි හිටමු ඔය මහත්තයාට ගැළපෙන්නේ නැති වචනයක් පුතා කිව්වා. පුතා කිව්වා මහත්තයාට ගැළපෙන්නේ නැති වචනයක්. ඔය මහත්තයාට තරහ ගියොත් හරිද? මෛත්‍රී කළොත් හරිද? මෛත්‍රී කරන්න ඕන. මෛත්‍රී කරන්න ඕන ඒ මොහොතේම මෛත්‍රී කරලා පුතා එක තරහ වෙන්න හොඳ නැහැ. පොඩි දරුවා හරි නොදන්නා කම නිසා ඊට පස්සේ දෙවනුව එයා ඒ දරුවට ඒකේ තියෙන අඩුපාඩුව වැරද්ද කියා දෙන්න ඕන සතර කමටහන් දන්නා පුද්ගලයා. හේතුඵල ධහමට බහාගල්පා ණය විනයට සසුඳා කටයුතු කරන්න කියා දෙන්න ඕන. එතකොට ඒ දරුවත් හැදෙනවා. එහෙම නැතුව දරුවට පොල්ලක් අරගෙන ගැහුවට අර කියලා බැන්නට හරියන්නේ නැහැ. තරහා ගත්තොත් තමන්ගේ හිත කිලුට වෙනවා, තමන් ණය වෙනවා අලුතෙන්. පැහැදිලි සෝම. ඒ වගේම පුතා කිව්වොත් එහෙම මොකක් හරි ඔබට හිතේ සතුටක් එන දෙයක් ඒකත් ඒකටත් අපි මේ ඒක ප්‍රියමනාපසේ ලාභයක් සේ ගන්න හොඳ නැහැ. ඒකත් බලන්න ඕනේ ඒ දරුවා මේක නිසා ඇලෙනවද කියලා. ඔබ ඇලෙනවද කියලා. දෙපැත්තෙන් කවුරු හරි ඇලෙනවා නම් වැරදි. අල්ලගන්නවා නම් වැරදි. උපාදානය කරගන්නවා නම් වැරදි. ඒකෙන් මිදෙන්න අසුභානුස්සති මරණානුස්සති බුද්ධානුස්සති වඩන්න ඕන එයාටත් කියන්න ඕන. පැහැදිලි ස්වාමීන් වහන්ස. මගේ දෙවන ප්‍රශ්නය දැන් අපි ඔබ වහන්සේ විසින් ප්‍රකාශ කළ පරිදි අපි පිළිම වන්දනාවේ සාමාන්‍යයෙන් අපි යෙදෙනවා. මෙතනදී අපි සමාධි පිළිමයක් අපේ අපි ගෙදර අපේ උදේවරු අපේ අපේ දවස පටන් ගැනීමේදී එම සමාධි පිළිමයකට අපි මල් පූජා කරලා අපේ දවස පටන් ගැනීම කළ යුතුද? එහෙම දෙයක් කරන මොකද්ද මේක කළ සම්මතයක් හැටියට ආගංකාරයක් හැටියට කරේම වරදක් නැහැ. ඒක කළයි කියලා ඒ විතරක් නෙමේ සිල් සමාදන් වුණයි කියලා ඒ විතරක් නෙමේ තවත් මොන මොන හරි හොඳ යහපත් කතාවක් ක්‍රියාවක් කළයි කියලා වැඩක් නැහැ. මේ කියන සතර කමටහන් කරන්නේ නැත්නම් සතර කමටහන් නොකර මේ මහා සාරෝපම සූත්‍රයේ තියෙනවා මේ සිව්පසය පරිහරණය කළත් සිල් රැක්කත් සිල් සමාදන් වුණත් ධ්‍යාන ලැබුවත් අභිඥා ලැබුවත් වැඩක් නැහැ කියලා. එහෙම දෙයක් කරනවා නම් අරහතුන් වහන්සේ මේක මොකක් ද අපි කරන්න ඕන සුදුසුම දේ කොයි විදියට? සුදුසුම දේ සතර කමටහන් නිවැරදිව දැනගෙන වර්තමාන මොහොත සතර කමටහන්. සතර කමටහන් කිව්වම අංග සම්පූර්ණ දෙයක්. ධම්මානු ධම්ම පටිපදාව කියලා තියෙන අංග සම්පූර්ණ දෙයක්. ඒක තේරුම් අරගෙන කරන්න ඕන. කොතෙන්ට ආවත් එන්නේ අවසාන වශයෙන් මිනිස්සෙක් හැටියට තරහක් ගන්න එපා, මෛත්‍රී කරන්න. රාගයක් ඇලීමක් තණ්හාවක් ඇති කරගන්න එපා. අසුභානුස්සතිය වඩන්න. මේක නිච්චසේ සුඛසේ අත්තසේ ගැනීම සුදුසු නැහැ. අනිච්චං දුක්ඛං මෙනෙහි විපරිණාම ධම්මං මෙනෙහි කළා මේකට බැඳින්න එපා. නිබ්බිදාය විරාගාය නිරෝධාය පටිනිස්සග්ග තේරුම් අරගෙන ඒ අනුව හිත පිරිසිදු කරගන්න. පැහැදිලි ස්වාමීන් වහන්සේ. කොහොමසුද්දී තුන්වෙනි ප්‍රශ්නය ස්වාමීන් වහන්සේ මේක
ඔබගෙන් මම දැනගත යුතු දෙයක් කියලායි මට හැඟෙන්නේ මේක මගේ හිතට වද දෙනවා මේක එක්තරා ආකාරයකට ඔබ විසින් දාමතුලින් දකින්නොත් මේක ඇලීමක් කියලා කියන්න පුළුවන් නමුත් මේ අද රටේ ජීවත් වෙන සියලු ලෝවැස්සන්ගේ මම දැන් ප්‍රයෝජනය පතා මම මේක අහනවා ඔබතුමාගේ ඔබ වහන්සේගෙන් අද මේ රට පවතිලා තියෙන තත්ත්වය සහ ඔබ විසින් මේ මැතිකර මතු කරලා ද ශ්‍රී සද්ධර්මය ඔබගේ අවෑමෙන් පසු මේ සිද්ධාර්ම මේ සීතාධර්මය මේ රටේ ප්‍රචලිත කිරීම සඳහා ඔබගේ ඥානයට හසුන පරිදි යම් කිසි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙනවාද ඒ තුලින් මේ රට නැවතත් අර අපිට ලබා දුන්න මගධ රාජ්‍ය කරා නැවතට යාමක් අපිට කවදා හරි ඓතිහාසික සිදු වේද ආයි කවදක්වත්ම යන්න බෑ ඒ අතීතයට යෑමට අර අහෝසින් අතීත මද්දානන් නනුකෝ අහෝසින් ඔය මේ සබ්බාසෝ සංවර පරියාය සූත්‍රය කියලා තියෙනවා. ඒ අතීතය ගැන හිතන්න දෙයක් නැහැ. දැන් හිතන්න ඕන වර්තමාන මොහොතේ මේ මිනිස්සු හැටියට අපි ඉන්න මේ ධර්මය අහගත්ත පිරිසක් දැන් ඉන්නවා. ඉන්නවද? ඉන්නවා. දැන් මෙතන මේ භාවනා වැඩසටහනට දැන් පසුගිය අවුරුදු 10 තුල සම්බන්ධ වූ සහභාගී වූ එකකට දෙකකට තුනකට හතරකට පහකටවත් සම්බන්ධ වූ අය ලක්ෂයකට කිට්ටුව ඉන්නවා මේක ඔය ඉන්ටර්නෙට් එකෙන් අන්තර්ජාලයෙන් CD වලින් ආපු භාගියොත් තවත් ලක්ෂ ගණනක් ඉන්නවා එතකොට මේ මම බලන්නේ මේක දැන් මේක අහගත්ත දැන් අපිට පැහැදිලිවම පේනවා මේක අහගත්ත දැන් අපේ පොඩි හාමුදුරුවෝ අරිය විමුක්ති හාමුදුරුවෝ බෝපිටිය හාමුදුරුවෝ අපි අර අම්පාරි සිරිවෙමල හාමුදුරුවෝ තවත් නොයෙකුත් ස්වාමීන් වහන්සේලා මේක අහගත්තා ඒ වගේම ගිහියෝ මේක අහගත්තයි ඉන්නවා ඒ අයගේ දැන් ඒ අයගේ උත්සාහයත් වගකීමත් යුතුකමත් Taman මේ දැනගත්ත තේරුම් ගත්ත මේ අවබෝධ කරගත්ත යථාභූත ඥාණයෙන් මේ සතර කමටහන් වැඩීම නිවැරදිව ප්‍රායෝගිකව යුගනද්දව අනිකුත් සියලු මනුස්සයන්ටත් කියා දෙන එක. නැතුව වඳින්න කියා දෙන එක, සිල් රකින්න කියා දෙන එක, දන් දෙන්න කියා දෙන එක, පිරිත් සජ්ජායනා කරන්න කියා දෙන එක, සමාජ සේවයක් කරන්න කියා දෙන එක ඕන මිනිහෙකුට කරන්න පුළුවන්. ඒ පැවැත්මට මිසක නැවැත්මට නෙමෙයි. ඉතින් ඒක නිසා මෙතෙන්දී මේ මම කරන රාජකාරිය යුග මෙහෙවර මම ඉන්නකම් කරනවා නමුත් මට බෑ හරියට මං වගේ මිනිහෙකු තාම හදන්න තවත් හදන්න. ඉතින් ඒක නිසා ඒ හැදෙන්න පුළුවන් අය මේක තේරුම් ගන්න පුළුවන් අය බොහෝ දෙනෙක් හැදුනහම මේක අනාගතයට මගට ගෙනයි. ගෙන අරගෙන යයි. හැබැයි මෙතෙන්දී මේ අනික් සියලු දේවල් කරන ගමන් මේ සතර කමටහන් පිළිබඳව තියෙන වැදගත්කම බුදුහාමුදුරුවොත් කිව්වා මමත් කියන. ඒක නිසා තේරුම් ගන්න ඕන මේක ඇත්ත වශයෙන්ම මේ රට යම් ආකාරයකට ධර්මද්වීපයක් වෙන්න. මේ දුක් පැවැත්ම අවශ්‍යයි. මේ දුක තේරුම් ගැනීම අවශ්‍යයි. දැන් අද මේ රටේ මේ දුකට හේතු සියල්ල තේරුම් ගන්න මිනිස්සුන්ට මේ ඔක්කොම මොකද බලන්නකෝ මේ වෙලා තියෙන මේ දුක තේරුම් ගන්න නෙමෙයිද මේ සියල්ල සිද්ධ වෙලා තියෙන්නේ ඈ සෙසෝබිනාස දැන් බැරි වෙලාවත් අර මේ නන්දාමාලිගණීගේ සින්දුවක් තියෙනවනේ අර මොකද්ද නුවරක් ගැන කේතුමතී නම් රාජධානියක කිසි මිනිහෙක් නැහැ හින්ගන්නේක් නැහැ සියලු දෙනාට අවශ්‍ය විදිහට කන බොන ඒවා තියෙනවා එහෙමනම් දුක දකින්න පුළුවන්ද බෑ බෑ එහෙනම් නිවන් දකින්න බෑ එහෙනම් සතරකම් දහන් කරන්න ඕනෙත් නැහැ කරන්නෙත් නැහැ ඒක තමයි චක්‍රවර්ති රජ කෙනෙක් රජ වුණාම වෙන්නේ කාටවත් අඩුවක් පාඩුවක් කීයක් අමාරන්නේ නැහැ හොරු නැහැ බොරු කියන මිනිස්සු නැහැ හොරකම් කරන මිනිස්සු නැහැ අර වර්ධ හැදෙන මිනිස්සු නැහැ මොකක්වත් නැහැ අර කේතුමති රාජධානිය වගේ ඉන්න නිවන් දකින්න බෑ නිවන් දකින්න හතර කමටහන් කරන්න හේතු නැහැ කර්මස්ථාන නැහැ ඉතින් ඒක නිසා මේ දුක් පැවැත්ම නිවැරදිවම තේරුම් ගන්න දැන් අද හොඳටම
මේ දුක තේරුම් ගන්න කරුණු කාරණා සකස් වෙලා තියෙනවා. ඒ නිසා මේක මේ තේරුම් අරගෙන මේ සතර කමඨාන් කළා තමන් මේ දුකෙන් මිදී නිදහස් වෙන්න තම තමන්ට කරන්න පුළුවන්. නැතුව ඒක වෙන්නේ බොහොමත් සුති ස්වාමීන් වහන්සේ ඔබගේ ප්‍රඥාව දිනෙන් දින වැඩි වේවා ඔබගේ දීර්ඝායුෂ ලැබේවා. අවසරයි රහතුන් වහන්ස ලෝක යුද්ධයකුත් ඡායාවක් පේන හින්දා මේක අහන්නේ මුර්ග සංවර්ෂාවේ ලෝකෝත්තර අර්ථයක් තියෙනවාද කියන සම්මත අර්ථය අපි දන්නවා. සම්මත අර්ථේ ලෝකෝත්තර අර්ථේ මුර්ග සංවර්ෂාව කියන්නේ මේ වර්ෂාවෙනුත් මුර්ග සං මේ මුර්ගය වගේ හැදින්න එකින්න මැරෙනවා. වැස්සෙනුත් මැරෙනවා. ආයුධ වැස්සෙනුත් මැරෙනවා. ඔය රසායනික ද්‍රව්‍ය වැස්සෙනුත් මැරෙනවා. තව නොයෙකුත් ආග රාගයේ දේශේ මොහේ ඒවත් මුර්ග සංවර්ෂාවට අයිති. නමුත් මම YouTube එකේ දැක්ක බුද්ධ සමාලෝචනයේදී එක්කෙනෙක් කියනවා මේ සංවර්ෂාව කියන්නේ රහතුන් වහන්සේ අරහතුන් වහන්සේ කෙනෙක් පහළ වෙලා සංදේශනාව නැමැති වර්ෂාවෙන් ඒක අනිත් පැත්ත. ඒක සන්තුට්ටි සංදේශේති සම්මාදපේති සං උච්ඡේදේති සම්පහන්සේති කිව්වොත් හරි. ඒකේ මිදී නිදහස් වෙන මඟ. එතකොට අරහතුන් වහන්සේ මේ මුර්ග සංවර්ෂාව මේ අවස්ථාවේදී සිද්ධ වෙනවා කියන එක අපිට හිතන්න පුළුවන්. දැන් සිද්ධ වෙනවා. හැම තැනකම සිද්ධ වෙනවා. බලන්නකෝ වැස්ස ගමන් නා යනවා. වහිනවා කියන්නේ නිකම් පොඩි වැහි නෙමෙයි මහින්නේ. වැස්ස ගමන් ගලනවා. යට වෙනවා. නා යනවා. ඔක්කොම මුර්ග සංවර්ෂ. ඒ වගේම අරහතුන් වහන්සේ කෙනෙක්ගේ දේශනා අහන්නත් අපිට අවස්ථාව ලැබිලා තියෙනවා. එතකොට මේ දෙකම අපිට හිතන්න පුළුවන්. දෙකම තියෙනවා. දැන් මේකෙන් මිදී නිදහස් වෙන්නත් පුළුවන්. දීර්ඝාෂය අරහතුන් වහන්ස. ධම්මස පෑදු අරිහතුන් වහන්ස මහා අරිහතුන් වහන්ස මේ සතර කමඨහන් වැඩීම තුලින් මේ මාගදී ශබ්ද සංඥා අපිට වැටහෙන බව වහන්සේ පහදා දුන්නා. නමුත් මේ තුන්වෙනි අවස්ථාව මට තියෙනවා මේ එකම එක ගැටලුවක්. මයන්න මයන්න මම මේ ශබ්ද සංඥාව තුල තියෙන පැහැදිලි අදහසද නේතං මම කියන වචනය තුල මට මුල් ටික පැහැදිලි නේතං මෙතන. එතකොට මම කිව්වහම එතන අදහස පැහැදිලි කරගන්න අවශ්‍යයි ස්වාමීනි. දැන් මේක චචක්ක සූත්‍රයේ 36කටම තියෙනවා. සක්කාය නිරෝධගාමිනී මාර්ගයේ නේතං මම නේසෝ හමස්මි න මේසෝ අත්තාති සමනුප්පස්සති. නේතං මම කියන්නේ සිංහල භාෂාවට පරිවර්තනය කරනවා නම් මමයයි ගැනීමට සුදුසු නොවන්නේ මය. මගේයයි ගැනීමට සුදුසු නොවන්නේ මය නේසෝ හමස්මි. මගේ සන්තකයේ අයිතියේ පාලනයට මට කැමතිසේ පවත්වා ගන්නට සුදුසු නොවන්නේ මය. ඒ සුදුසු වෙන්නේ නැත්නම් අපි ඒක මමත්වයෙන් ගන්න නිබ්බිදාය නිදහස් වෙනවා. විරාගාය නිරෝධාය පටිනිසග්ග. ස්වාමිනී ඒ අර්ථයෙන් ඒ මම කියන අකුරු දෙක මම විග්‍රහ කරගන්නවා ඔබ වහන්සේට නිරෝගී සම්පත්තිය. අනිත් පැත්ත ඕකේ තව පැත්තක් තියෙනවනේ. අසුතවත් පුතග්ජන බුද්ධලයා විග්‍රහ කරනකොට ඔය අනත්ත ලක්ෂණ සූත්‍රයේමයි ඔය වචන ටික තියෙන්නේ. ඒ වගේම සත්‍යකයට විග්‍රහ කරපු සත්‍ය විභංග සූත්‍රයේත් ඕක තියෙනවා. ඒතං මම ඒසෝ හමත්මි ඒසෝ මී අත්තාටි. මේක ඔය සියලු දේ ඔය ඇහැට කන්ට නාසයට දිවට කයට මනට අරමුණු වෙන පංචස්කන්ධයම ඇහැට ප්‍රියනම් මමයයි ගැනීමට සුදුසුයයි හිතනවා. මමයයි ගැනීමට සුදුසුයි කියලා හිතීමේ තම මම. මගේයයි ගැනීමට සුදුසු තත්ත්වයක තියෙනවායි කියලා හිතෙනවා. මගේ සන්තකයේ අයිතියේ පාලනේ මට ඕන විදිහට පවත්වා ගන්න පුළුවන්. නමුත් ඒක කරෙන්නේ නැති දෙයක්. ඒක
එහෙම මමයයි ගැනීමට සුදුසු නිසා තණ්හාවක් සහ උපාදානයක් සිද්ධ වෙනවා. නමුත් නේතං මම නේසෝ අහමත්මින මේසෝ අත්තාටි මිනිහි කරනකොට මට සුදුසු නැහැ මමයයි ගැනීමට සුදුසු නොවන්නේ මගේයයි ගැනීමට මගේ සන්තකයේ අයිතියේ පාලනය මට ඕන විදිහට පවත්වන්න බෑ කියපු ගමන් තණ්හාවෙන් උපාදානයෙන් සියල්ලෙන් මිදී නිදහස් වෙනවා. එම්ලන් ස්වාමිනේ අර පී කියන අකුර හා සමගාමීව යන අදහසක්ද? ඔය ඒ සමග ඒක තමයි කියන්නේ නිබ්බින්දම්පි රූපස්මින්පි නිබ්බින්දති. ප්‍රිය අප්‍රිය දෙකෙන්ම මිදී නිදහස් වෙනවා. අවසරයි ආරණතු මහන්ස සියලුම බුදුරුම් බුදුවන ජාම්බුද්දීපයේ මේ හෙළිබිමයි කියලා කියනවනේ. එතකොට මේ චක්‍රාවාටේ බුදුවන බුදුරු පමණක්මද වෙන චක්‍රාවාටේ බුදුවන බුදු උනු බුදු වෙන බුදු වෙන්නට ඉන්න සියලු බුදවරු ඔය මධ්‍ය මණ්ඩලයේ ඔය බෝධින් වහන්සේ ගාවදී තමයි මේ බුද්ධ ශක්තියට අනුගත වෙලා ඔය පටිච්චසමුප්පාද ධර්මයේ තේරුම් අරගෙන බුද්ධත්වයට පත් වෙනවා. මේ චක්‍රාවාට. තව චක්‍රාවාට තියෙනවා. ඒ චක්‍රාවාට වලත් ඕ වගේ මධ්‍ය මණ්ඩලයක් තියෙනවා. බුදු වෙන තැනක් තියෙනවා. බුද්ධ ශක්තිය තියෙන තැනක් තියෙනවා. ඒ වගේම බිම්බර ගති අඩු ඒ වගේ ස්ථාන තියෙනවා. ඒ චක්‍රාවාට වලත් තියෙනවා. හරි. මේ චක්‍රාවාට තියෙන්නේ එක තැනක්. හරි. ඒකෝට දෙකක් තියෙන්න බෑ. නිදුක් නිරෝගී කායික සුවය අධිෂ්ඨාන. අරියතුන් වහන්සේ ඊයේ දේශනාවේදී ආනන්ද හාමුදුරුව සෝවාන් නිසා සූත්‍ර මතක තබා ගත්තා. අරහත් වූ විට අමතක වෙනවා කියන කාරණා අමතක වෙනවා නෙමේ මතක තියාගන්න වැඩක් නැහැ. දැන් අලගද්දූපම සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා. දැන් මේ සූත්‍රයේ බුදුහාමුදුරුවම කියලා තියෙනවා උදාහරණයක් මේ කුල්ලූපමං ඕ වික්කවේ කියලා. කුල්ලූපමං කියන්නේ මේ ගඟෙන් එගොඩට එගොඩ වෙන්නට උපකාර වන ඔරුවත් හබලත්. ගඟෙන් එගොඩ වුණාට පස්සේ අරහත් වුණාට පස්සේ මේ ඔරුව කරගහගෙන හබල කරගහගෙන යන මිනිහා ඒක ගන්නෑ. ඒක ගත්තොත් ඒක මේ විදියම ඕනේ. එතකොට දැන් අරහත්ත්වයට පත් වූ අරහතුන් වහන්සේ මේ උපාදානය අත්තරින්නේ ධර්මයන්ත් අත්තරිනවා උපාදානය. තේරුණා? තේරුණා. එතකොට මේ ඒ කෙනෙකුට මේ සියලු දේ අර සෝතාපන්න ඵලයට පත් වූ මේ ආනන්ද හාමුදුරුවන්ට වගේ ඒවා මතක තියාගෙන කියන්න අවශ්‍යතාවයක් නැහැ. කියන්නේ නැහැ. එතකොට මේක ඔය අලගද්දූපම් සූත්‍රයේ උපමා ගණනාවක් තියෙනවා. අර සර්පේ මැඩින් ඇල ගැනීම අලගද්ද කුල්ලූපමං ඕ අර ධර්මයත් කරගහගෙන යන න ගානත්තාය න තරණත්තාය. තරණය කිරීමට ගත් උපකාර වන ඔරුවත් හබලත් ගහන කරගහගෙන යන්න මේක මට උපකාර වුණා කියලා. ද ධර්මයත් උපාදානය කරගන්නේ නෑ. මගේ දෙවැනි ප්‍රශ්නය එතනින් පැනනගන්න තව එකක්. ආනන්ද ස්වාමීන් වහන්සේ අරිහත්වයට පත් වුණාට පස්සේ ධර්ම සංගායනාවට ඒක තමයි දැන් ඒ වගේ දෙයක් තමයි පස්සේ කාලෙක ලියපු බෞද්ධ සාහිත්‍යයේ තියෙන්නේ. නමුත් ආනන්ද හාමුදුරුව මේ තමන් සිහිපත් කරගත්ත සියලු ධර්මය අර පළවෙනි සංගායනාවේ දේශනා කරනකොට තමයි අරහත් ඵලයට පත් වුනේ. එහෙමයි. ගෞතම බුදුන් වැඩි වැඩ සිටි දඹදිව කියන පොතේ 178 වෙනි පිටේ තියෙනවා මාගදී භාෂාවෙන් කියවා මාගදී භාෂාවෙන්ම හිතන්නට හැකි ධර්මාවබෝධයක් ලැබූ උත්තමයා නියත වශයෙන්ම ආර්ය උත්තමයෙකු වන්නේය කියලා. ඔව් ධර්මය කියන්නේ අනිත්‍යං දුක්ඛං විපරිණාම ධම්ම බඩලා නිබ්බිදාය විරාග ඔය කියන ධම්මානුධම්ම පටිපන්නස්ස වික්කවේ කියන එකයි එතන තියෙන්නේ. මාගදී භාෂාවම දැනගන්න මාගදී භාෂාවෙන් තමයි මේ අනිත්‍යං දුක්ඛං විපරිණාම ධම්මං නිබ්බිදාය විරාගාය නිබ්බිදා බහුලෝ විහරන්ත පරිඥානං ඔක්කොම තියෙන්නේ. මගේ අන්තිම ප්‍රශ්නේ ත්‍රිපිටකයේ සූත්‍ර ගණනාවකම තියෙනවා බුදුන් වහන්සේ කෙරෙහි අචේත්ත්ව ප්‍රසාදිය තිබෙන කෙනා සෝවාන් කියලා. බුදුන් වහන්සේ පිළිබඳ අචේත්ත්ව ප්‍රසාදය තියෙන කෙනා සෝවාන් කියලා තියෙනවා.
මොකද්ද බුදුන් වහන්සේ කෙරෙහි අචල ප්‍රසාදය තිබෙන තැනැත්තා සෝවාන්නි කියලා සූත්‍ර 6ක තියෙනවා බුදුන් කිව්වේ මොකද්ද ඒකයි තේරුම් ගන්න ඕනේ සිද්ධාර්ථ කුමාරයා හරි ගෞතම සිද්ධාර්ථ කිව්වනම් හරි බව උදුරා දැමීම පිළිබඳව බුදුන් කියන්නේ මොකද්ද බුදුන් දකින්නවා කියන්නේ මොකද්ද බව උදුරා දබින මාර්ගයද යෝ දැන් මේක තියෙනවා යෝ පටිච්ච සමුප්පාදම් පස්සති සෝ ධම්මම් පස්සති සෝ ධම්මම් පස්සති සෝ මම් පස්සති අන්න බුදුන් දකින්නවා එතකොට මේ බුදුන් දකින්නවා කියන්නේ අර මේ කවුද එක හාමුදුරු නමකට අර බුදු හාමුදුරුවන්ගේ බලා හිටියේ හාමුදුරුවෝ කවුද බුදායි වක්කලි වක්කලි වක්කලීට බුදු හාමුදුරුවෝ කිව්වා මේ කරජකය මේ කුණු වෙනකය දිහා බලන්න එපා ධර්මයේ දිහා බලන්න කියලා. ඉතින් ඒක නිසා මේ බුදුන් දකින්නවා කියන්නේ බුදුන් දැක නිවන් දකින්නවා කියන්නේ පුද්ගලයෙක් දකින්න එක නෙමෙයි. මේ භව උදුරා දමන මාර්ගය දකින්න එක. සතර කමඨාන් අනුගමනය කරන සමුදේ නිරෝධගාමි මාර්ගය දකින්න එක. ඒක තමයි වැරදුනේ. මේ දැන් කොහෙවත් ඔය මාගදී භාෂාවෙන් කියලා නැහැ බුදුන් දැක නිවන් දකින්න කියලා. සිංහලෙන් හදාගන්න එක තියෙන්නේ සිංහල තියෙන්නේ යෝ පටිච්ච සමුප්පා මාගදී භාෂාවෙන් තියෙන යෝ යමෙක් පටිච්ච සමුප්පාද ධර්මයේ දැක්කොත් ඒ බුද්ධලයා ධර්මයේ දකින්නවා ධර්මයේ දැක්කොත් බුදුන් දකින්නවා කියලා. ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා. එතකොට මේ මිනිස්සු සිංහලට පරිවර්තනය කරනකොට දැන් පුද්ගල තත්ත්වයට ආකාරගෙන බුදුන් දකින්නවා කියන්නේ මේ ධර්මයේ දකින්නවා මේ පටිච්චසමුප්පාද ධර්මයේ දකින්නවා මේ හේතුඵල ධර්ම දකින්නවා මේ භව සකස් වෙන දකින්නවා මේ භව උදුරා දමන ක්‍රමයේ දකින්නවා කියන එකයි බුදුන් දකින්නවා අවිච්ඡප්පසාදේනි කියන්නේ වෙනස් නොවන ආකාරයට භව උදුරා දැමීමට මේ මේක ලකින්න ඕන අවසරයි ස්වාමීන් වහන්සේ මේ මට දැනගන්න ඕනේ බුදුරජාණන් වහන්සේ යමාමා පෙළහර වැනි එම ප්‍රාතිහාරයන් පෑවාද මේ පිළිගන්නේ නැති අයව මේ සිතස පහද වීම පිණිස ඒ වගේ මේ මේ විද්‍යාවක් වගේ දෙයක් කරාද කියලා මට දැන් බුදුහාමුදුරුවනම් කවදක්වත් ඔය පරිවර්තනය වල තියෙන මේ දැන් පරිවර්තනයේ තියෙන යමා මහ පෙළහැර දාපු අවස්ථා දෙකක් තියෙනවා අර මේ යසෝදරාදී මාවිල්ලාරු වතුරට සාක්‍ය කෝලිය යුද්ධයක් ඇති වුණාම තමන්ගේම ඥාතීන් දෙපිරිස බුදුහාමුදුරුව ඇහිලා යමා මහ පෙළහැර පෑවල් එහෙමයි අපි සිංහලෙන් තියෙන්නේ ඊට පස්සේ තියෙනවා මේ යක්ෂ ගෝත්‍රිකයෝ මහියංගනේට ඇවිල්ලා යක්ෂ ගෝත්‍රිකයෝ දමනය කරන්නට යමා මහ පෙළහැර පෑවලු මෙතෙන්දි මේ කියලා තියෙන්නේ සිංහලෙන් පරිවර්තනය කරපු අය බුදුහාමුදුරුවන්ගේ රෝම කූපයකින් තල් කඳක්සේ ජල කඳක් යනවලු එතනම තියෙන අනික් රෝම කූපයෙන් ගිනි කඳක්සේ යනවා එහෙම එකක් නම් ත්‍රිපිටකයේ කියලා නැහැ. සිංහල භාෂාවට පරිවර්තනය කරපු සාහිත්‍යකාරයෝ ධර්මය නොදන්නා නිසා ඕ වගේ අභව්‍යද්භූත වැරදි දේවල් කියලා තියෙනවා. යමක මහා පාටිහාරියේ ඥානම්. යමක මහා පාටිහාරියේ ඥානම් කියන්නේ මේ අර මහ ගින්නක් තියෙන තැනක අර යක්ෂ ගෝත්‍රිකයෝ ඒ වගේම අර කෝලිය සාක්‍ය දෙගොල්ලා අතරේ තරහක් වෛරයක් තිබුණේ බුදුහාමුදුරුවෝ ඒ තරහ වෛරය තියෙන තැනට අප්‍රමාණ චේතෝ විමුක්තිය පතුරවලා පරම මෛත්‍රිය පතුරවලා දෙපිරිස කෙරෙහිම මෛත්‍රියක් පෑවා ඒකයි යමක මහා පාටිහාරියේ ඥානෙ එතකොට දැනුත් මේ දැන් ඔබ වහන්සේ ගැන අපි කාත් එක්ක හරි කතා කරන්න ගියාමත් පටන් ගන්නෙම ආපෝ අර මේ බුදුන් ඉපදුනේ මෙහෙ නෙවෙයි එහෙම කියන හාමුදුරුවෝ නේද ඒ ඉතිහාසය වෙනස් කරන්න යන
මේ දෙයක් ගැන අපිට විශ්වාස අපි කවදක්වත් කාගේවත් ඉතිහාසයක් වෙනස් කරන්න ගියේ නැහැ මේ ඉතිහාසය නිවැරදි ආකාරයට නිවැරදි කරන්න යනවා මිසක මේ සුද්ධ විසින් කරපු විනාශය වරද්ද දැන් නිවැරදි කරන්න කාලය ඇවිල්ලා තියෙනවා මේක අපි කොහෙවත් විකෘතියක් විනාශයක් කළේ නැහැ කරන්නේ නැහැ එහෙමයි සාර එතකොට කෙනෙක්ට මේක පහදලා දෙන්න මේ මාර්ගයට යොමු කරගන්න ස්වාමීන් වහන්සේ අනුකම්පාව කොට අදහරන්න කොතනින්ද මේ මේ දේ මේ පටන් ගන්න ඕනේ මේ ඒගොල්ලෝ පටන් ගන්න සතර කමඨහන් වලින් මොන පටන් ගන්නත් අවසන් කරන්න නැතු ඒගොල්ලෝ පටන් ගන්න කලින්ම මේ අර ආබුදුන් ඉපදුණු තැන ඒක ඒගොල්ලන්ගේ කර්මය අපිට කර්ම අර කොසල් රජතුමාට වගේ උදේ හවස මුණ ගැහුණත් බුදුරජාණන් වහන්සේට බැරි වුණා ඒක පහදිලි කරවන්න බැරි වුණා එහෙමයි වහන්සේට දීර්ඝාෂ සුවපත් වේවා ස්වාමින් වහන්සේ මට තියෙන ප්‍රශ්නේ තමයි අපි ආහාර ගන්නා විට ඒ ආහාරය ගැන දකින්න ඕනේ ණය විනය කමා කරගෙන දකින්න ඕනේ ආපෝ තේජෝ වායෝ පඨවි සතර මහා ධාතු වලින් මේ නිර්මාණ වෙලා තියෙන ආහාරය කියලා දැනුවත් කමින් අනිච්ඡන් දුක්ඛං විපරිණාම ධම්මං මෙනෙහි කරමින් ආහාර ගන්න කාලය අවසන් වෙනතුරු සිටිය යුතුද සුවඳ දැන් ආහාර ගන්න වෙලාවට ඒ ඔය හතර කම්ඩාන් කරන්නේ මේ ඒ වෙලාවට ගන්න ඕන ඒක නෙමේ ඊට වඩා වෙනස් දෙයක් අපි ආහාර ගන්න ඉස්සෙල්ලා අපේ පිඟානට හරි පාත්‍රයට හරි ගිහියෙක් නම් ඔබේ ගෙදර ඔබ දැන් දවාලට හරි රැයට හරි උදේට හරි කන්න බෙදාගත්තට පස්සේ මෙන්න මේ අවස්ථාවේ මේවා කවුරු හරි සකස් කරපු දේවල් නැතුව අපි මේක අපේ රෙව කෑමට කන්න පුළුවන් විදිහට හැදුව කුඹුරු වැවූ ගොවියා හැදූ වැවූ වැඩූ සකස් කළ වී කටලා උගල් වැලි ඉවත් කරලා සුද්ධ කරලා ඊට පස්සේ ගෙඩෙට්ට ගෙනල්ලා දායකත්වයේ දරලා මුදල් වියදම් කොහෙදන් කරලා අද මේ කන්න පුළුවන් තත්ත්වයට ඔය හාල් එළවලු මොනවා හෝ අලමල් ගෙඩි වර්ග ඒ සකස් කරපු ඒට සම්බන්ධ වූ සියලුම දෙනාට අපි මේ ප්‍රත්‍යවේක්ෂා ඥානෙන් එතන තියෙන ප්‍රත්‍යවේක්ෂා ඥානෙන් ඒ සියලු දෙනාටත් ඒ සියලු දෙනාගෙන් පින් බලාපොරොත්තු වන සියලු ඥාතීන්ට පරදත් වූ උපජීවීන්ටත් කැපකොට පින් අනුමෝදන් කළා අපි මේ කන බත් වේලට ණය නොවි ණය මිදි නිදහස් වෙන්න එතන කටයුතු කරන්න ඕනේ එතන තියෙන වෙන එකක් ඒක අනිච්චන් දුක්ඛ විපරිණාම ධම්මං කියලා වඩලා එතන හරියන්නේ එතන තියෙන්නේ මේ ණය ගන්න දිනුවේ මිදි නිදහස ඒක කන්න ඕනේ එතකොට ස්වාමීන් වහන්සේ ඒකපත් ප්‍රත්‍යවේක්ෂා ඥානෙ අපි නිතර මෛත්‍රී වඩන ගමන් මරණසතිය වැඩිම සුදුසු දෙයක් නොවේද ස්වාමීන් වහන්සේ මරණානු මෛත්‍රී වැඩුව ගමන් මරණානුසති බුද්ධානුසති වඩන්න ඕන අසුභානුසති වැඩුව ගමන් මරණානුසති බුද්ධානුසති වඩන්න ඕන මරණානුසති බුද්ධානුසති විපස්සනාව මෙත්තානුසතිය සමතය අසුභානුසතිය සමතය සමත විපස්සනා දෙකම යුගනද්ද වෙන්න නම් ඒ දෙකම වඩන්න ස්වාමීන් වහන්සේ මගේ ප්‍රශ්නය වුණේ නිතර අපි මෛත්‍රී භාව මෛත්‍රී වඩමින් අනිච්චන් දුක්ඛම විපරිණාම ධම්මම් මෙනෙහි කිරීම සුදුසු දෙයක් අවශ්‍ය නැහැ තරහක් ආපු වෙලාවට ඕන මෛත්‍රී මෙත්තානුසති මරණානුසති බුද්ධානුසති වඩන්න කොයි වෙලාවෙ හරි රාගයක් කැමැත්තක් දැඩි මේ ලෝභයක් විෂම ලෝභයක් තණ්හාවක් ආපුවාම ඕන අසුභානුසති මරණානුසති බුද්ධානුසති වඩන්න දවසේ පැය 24 තුල කොයි වෙලාවෙ හෝ මොන වැඩේ කරමින් හෝ මෙන්න මේ වගේ ද්වේෂයක් ආවම මෙත්තානුසති මරණානුසති බුද්ධානුසති විෂම ලෝභයක් දැඩි තණ්හාවක් ආසාවක් ආවම අසුභානුසති මරණානුසති එතකොට ඔබේ හිත කිලුටු වෙන්නේ නැහැ අනික් වෙලාවට අනුසය උපදින්නේ නැහැ සුපත් වේවා ස්වාමීන් වහන්ස ගෞරවනීය රහතුන් වහන්ස මට තියෙන ප්‍රශ්නය මේ නලකලාප සූත්‍රයෙන් ඇති වෙච්ච ගැටලුව දැන් මේකෙදි අවිද්‍යා මූල පටිච්ච සමුප්පාදය කියවෙනවා මේ
අවිද්‍යා පත්‍ය සංඛාර සංඛාර පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූප හැටියට ඒක පිළිවෙලට යනවා ඒක අවස්ථාවකදී කියනවා අම්පහු නාම රූප පත්‍ය විඥානං කියලා අමතේ පත්‍ය නාම රූප එතනින් නවතිනවා නල කලාව එතන දැන් ඔය අවිද්‍යා මූල පටිච්ච සමුප්පාදේ අගිනම් මුලට එන්නේ දරා මරණ පත්‍ය බව බව පත්‍ය උපාදාන උපාදාන පත්‍ය තණ්හා තණ්හා පත්‍ය පස්ස පස්ස පත්‍ය සලායතන සලායතන පත්‍ය නාම රූප එතනින් නවත්තලා ඊට පස්සේ නාම රූප පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූප කියනවා මෙන්න මේක මේක තේරුම් ගත්තාම මේක දැන් නාම රූප විඥාන දෙක බටමිටි දෙකකට දැන් මේ බටමිටියෙන් එකක් වැටුවොත් වැක්කරුවොත් වැටුවොත් මොකද වෙන්නේ අනිකට යන්න බෑ මේක තමයි ඒ මේක මේ නාම රූප විඥාන දෙකෙන් නාම රූප වැට්ටුවාම නිබිදාය විරාගාය නිරෝධාය තත්වයටපත් වෙනවා කියලා නල්ල කලාප රූපේ උදාහරණයක් උපමාවක් මේ පටිච්ච සමුප්පාදේ අරගෙන ඔන්න ඒ නාම රූප විඥාන දෙක තමයි එතන දාලා තියෙන්නේ එතන මවුතු කරලා තියෙන්නේ ඒ කියන්නේ මේ නාම රූප විඥාන දෙක මේ අඤ්ඤමඤ්ඤ පත්‍රයෙන් එකට බෙදිලා තියෙන්නේ නාම රූප නැතුව විඥානයකුත් නැහැ විඥානයකුත් නාම රූපයකුත් නැහැ දැන් නාම රූප කිව්වහම ආයතරයක් මේ පංචස්කන්ධයම පංචස්කන්ධයම තමයි මට තවත් පොඩි ගැටලුවක් තියෙනවා අරහතුන් වහන්සේ මම දැන් අන්තර්ජාලය හරහා මේ ධර්ම දේශනා දැන් අවුරුදු ගාණක් තිස්සේ මේ ශ්‍රවණය කරනවා කරලා දැන් මම ඊට පස්සේ භාවනා වැඩසටහන් දෙකකට වෙන තැනක සහභාගී වුණා වෙන තැනක ඔව් ඒ කියන්නේ මතුගම සහභාගී වුණේ මෙහෙට ආවේ මේ ශරීරකම ඔව් දැන් වෙන තැනක සහභාගී වෙන එකත් වරදක් නෑ මෙහෙට තමයි එන්නේ හැදුවේ ජනවාරි මාසෙම මට අසනීපෙල ඉන්න බැරි වෙලා දැන් මෙහාට මෙහෙට ඇවිල්ලා එක භාවනා වැඩසටහනකට හිටියාම අන්තෙන් වලට යන්න ඕනේ ගියාට වරදක් නෑ ඒත් මගේම ගෝලියෝ ශිෂ්‍යෝ තමයි නමුත් මේක අංග සම්පූර්ණම මේ සතියක් ඇතුළත මේ මේ වගේ කොහෙවත් පවත්වන්න ඒගොල්ලන්ට සාම් බැරි වුණා ඔව් දැන් ඒ අවස්ථාවකදී දැනගත්ත දැන් මම සතරකමටහම් වඩමින් හිටියේ මෛත්‍රී භාවනාව ආරිය මෛත්‍රී භාවනාව තමයි මේ ඒ වෛරි ආරිය මෛත්‍රිය දේශ අරමුණක් ආපු වෙලාවට එහෙම වඩලා සමතේකටපත් වෙලා ඊට පස්සේ අනිච්ච දුක්ඛ විපරිණාම මෙනෙහි කළා ඒ විදිහට කරගෙන හිටියා ඊට පස්සේ මම මේ නරමුණ මටත් අනුන්ටත් පරිසරයටත් මේකෙන් අයහපතක් වෙන හින්දා මේක පැවැත්වුවොත් ඉතින් මම පරිසරයටත් කළු කිරණ නිකුත් කළා මම නායකාරයෙක් වෙනවා මේ හැමෝටම කියලා අනේ අදහසින් ඒ විදියට වඩන්න ගත්තහම අර මෛත්‍රී භාවනාව කරන්නේ නැතුවම සමතේකටපත් වෙච්ච වෙලාවල් තිබුණා එතකොට සමතේක වුණා නමුත් මේ අසුභානුස්සතිය වඩන්න බෑ එහෙම අසුභානුස්සතිය නෑ දේශාරමුණකදි විතරයි මං ඔව් දේශාරමුණක විතර නෙමෙයි අසුභය පළවෙනි එක දෙක ද්වේෂය දෙවෙනි එක එතකොට එක නැතුව දෙක වඩලා හරියන්නේ නෑ දැන් ඔය ආනපාන සති සමාධි සූත්‍රයේ මහා සතරාටිපට්ඨාන සූත්‍රයේ මේ ප්‍රිය මනාපදේට ඇලෙන එක තණ්හාවයින් කරන්නයි ආනපාන සති සමාධි සම්පජඤ්ඤ පබ්බ ඉරියාපත පබ්බ පටිකුල මනසිකාර පබ්බ ධාතු මනසිකාර පබ්බ නවසීව ටික සියලුම දේ තියෙන්නේ පළවෙනි වේසයේ සුඛ අයින් කරන්න. එතකොට දුක අයින් වෙනවා. අනිවාර්යෙන් අයින් වෙනවා. අර එදා සෙනෙහ නොබැඳුනා නම් මෙදා වියවක් නැහැ කියන සත්‍යතාවය මතුවේ. දැන් සමහර වෙලාවට අපිට ඒ ද්වේෂාරමුණක් විදියටම කෙලින්ම දැනෙනකොට ඒ කියන්නේ දෙවෙනි වේදය. ප්‍රියදේට ඇලෙන හැම මොහොතකම විපරිණාමය තේරුම් නොගත්තොත් ද්වේෂයක් ඇති වෙනවා. අලුතෙන් ද්වේෂය උපදිනවා. නමුත් අර ප්‍රියදේට ඇලීම අසුභානුස්සති වඩලා
ada anapan mahasatra di pantang sute okong di ini mi tanah apa nanti kali dia dia tadi asuman sute eka wadua hama dia ini wajah kibe ema nanti itu nanti wilayah anu deng arawagi awastawa kedi ara dia te sama teke te patuna eka sama teke te patuna te badan na sundar de subete tam di na ewa tali no eni sa dia se yali yali tu pedi no sopat te wa ratu. අවසරයි අරිහතුන් වහන්ස මට කරුණු දෙකක් පැහැදිලි කරගන්න ඕනේ මට කරුණු දෙකක් පැහැදිලි කරගන්න අවශ්‍යයි අරිහතුන් වහන්ස විඥාණය මට උදාහරණයක් සහිතව පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද විඥාණං අනිදස්සනං දුරං ගමං ඒක චරං ගුහාසයන් අසසරීයන් බුද්ධ දේශනාවට අනුව බුදුහාමුදුරුවම කිව්වා විඥානං අනිදස්සන නිදර්ශනයකින් පෙන්වන්න බෑ දුරං ගමං ඒක තරම් තරුවම හැදිරෙන ගුහාසයන් ඇඟිලා ඉන්නේ ගුහාසයක ඇහැකන්නාසේ දිවගයමන හය අසසරීල ආපෝතේජෝ ආයෝ පටවි මේ මහමුත ගන්නෙම ඉතින් ඒක නිසා මේ විඥානය ගැන බුදුහාමුදුරුවෝ නොයෙකුත් සූත්‍රවල මේ විදිහට කියලා තියෙනවා. එහෙමයි අරියතුන් වහන්ස. අනිත් ප්‍රශ්නය අද ඉන්න බොහෝ දූ දරුවන් අතර අදහසක් තියෙනවා විවාහය නිවණයට බාධාවක් කියලා. මේ පිළිබඳව ඔබ වහන්සේගේ ඒක ඉතින් යම් අය මේ මේකට හේතුව දැන් අද තියෙන මේ දරිද්‍රතාවය දුක අරව මේ අපහසුකම් නොයෙකුත් දේවල් නිසා මේ පවුල් ජීවිතයක් ගත කරන්න විවාහ ජීවිතයක් ගත කරන්න දරු පවුලක් හදා ගන්න තියෙන බය ඒක නිසා මේ යම් යම් අය මේ ධර්මය හරියට නොදන්නා නිසාත් ඒවට බය වෙනවා ඉතින් ඒක නිසා මේ වගේ දේවල් අද බොහෝ දෙනෙක් හිතනවා නමුත් ඒක හැම දෙයක් නෙමෙයි ධර්මතාවයෙන් කොටසක් කොහොම හරි විවාහ වෙනවා විවාහ ජීවිත ගත කරනවා දරුවෝ හදනවා පරම්පරාව පවත්වාගෙන යනවා අපේ මේ එළබිමේ මේ අර ඉදිරියට පවත්වාගෙන යන්න අවශ්‍ය දරුව උපදින්න ඕන. එහෙමයි අරියතුන් වහන්සේ ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි. ගෞරවනීය ස්වාමින් වහන්ස මගේ ප්‍රශ්නය කුසල මූල චිත් මේ කුසල මූලයන් ගැනයි. ලෝභය අපිට දැක්කහම අපිට ආවහම අපිට කොහොමද දැනගන්න පුළුවන් හඳුනගන්න පුළුවන් මට හිතට ලෝභයක් ආව කියලා. ද්වේෂය ආවහමත් ඒ වගේ. නමුත් මෝහය අපිට එන අවස්ථාවේ හිතෙන්වත් ඇඟටවත් දැනෙන අවස්ථාවක් එන්නේ නැහැ. එසම මට මේ මෝහ මූලය පිළිබඳව පොඩ්ඩක් ඔබ වහන්සේගේ දැන් ඔබතුමියට ලෝභය ආපු ගමන් ඒකෙන් වෙන් වෙන්න අතාරින්න පුළුවන් නම් එසේයි ඔබතුමියට ද්වේෂයක් ආව ගමන් මේක වැරදි ඒකෙන් මිදී නිදහස් වෙන්න පුළුවන් නම් ඔබතුමියගේ තුල මෝහය උපදින්නේ අලුත එසේ එතකොට මේ ලෝභ දේශ කියන දෙකේ එකතුවක් තමයි මෝහ ලෝභ දේශ දෙක අයින් කළාම මෝහයක් උපදින්නේ ඒක තේරුම් ගත්තා නම් ඇති එසේ ඔබ වහන්සේට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා අවසරය රතුන් වහන්ස මට පොඩි පැහැදිලි කිරීමක් කරගන්න දෙනවා මේ දවස්වල දැන් කතා වෙනවා රටේ යුද ජයග්‍රහණය ගැන මොනවා ගැන යුද ජයග්‍රහණය ගැන යුද්ධෙ දිනු ඒව කලින් කලකට දේශපාලකයෝ නම් මම දේශපාලන මතිමතාන්තර අනුව ඒ අතීත යුද ජයග්‍රහණ නැවත නැවත සිහිපත් කළා එවන් දේශපාලන වාසි ගන්න හදනවා මගේ ප්‍රශ්නේ රතුන් වහන්ස තම්මන් ඉපදුණු රට වෙනුවෙන් සතුරා ඝාතනය කිරීම පාණ්ඩරහතයක්ද ප්‍රාණඝාතයක් අනිවාර්යයෙන් අපේ රටේ මිනිස්සුනි ඈ සතුරු කියලා ගත්තේ කවුද වැරදියට අපේ රටේ සියලු මිනිස්සුන්ට මේ ඒ මිනිස්සු මේ දෙමළ වුණේ මුස්ලිම් වුණේ සිංහල වුණේ යම් හේතුවක් නිසා හැබැයි අපේ රටේම ඉපදුණු අපේ රටේම දෙමව්පියන්ට දාවි ඉපදුණු අපේ රටේමයි මේ අපේ රටේ මිනිසුන්ට මේ රටේ ජාතියක් හැටියට අපිට හැම කෙනෙකුටම පරම මෛත්‍රිය පතුරවන්න පුළුවන් වුණා නම්
samase yam yam aakariyata salaganna puluwan una nan okak wenne na oka me bedayak athi karanne desapalika dan me suddho ævilla me rata palaniya karanna agam beda jati beda kula beda tama noyek beda athi kala me beda athi kallai desapalikayo palaniya karanne oya Agam beda, kula beda, jati beda, sialuma de ati karanne, desa palakayo, desa palanaya sandaha, tamange vasiya sandaha, palanaya karanne, ara minissunge kamatta ganna. Ethen eka nisa, mehema api dan api me bauddhaya hatiyata me dharmaya therum gattot, sabbe Satta, sabbe pana, sabbe bhuta, sabbe deva, bhavantu sukhitatta kiyanna puluwan nam apita ara singhalayo demalayo muslim kiyala wenas karanna puluwanda ba dan oya karannet sama deema me atita karunu karana aragena me jati bhedayak kula bhedayak agam bhedayak athi kala desa palaniya pawathagena yanawa desa palakayo siyaluma dena මේ ආගම් කාර්යෝ දේශපාලකයොත් මේ බේද ඇති කරලා මිනිසුම මේ පැවැත්ම පාලකයෝ හරක් රංචුවක් වගේ ලක්කගෙන යන මිනිසුම මෝඩ කරනවා ඒකයි කරන්නේ එහෙම සූපත් වේවරතුන් වහන්සේ අවසරයි ස්වාමීන් වහන්ස ඔබ වහන්සේගේ පාද නමස්කාර කරමි මට තියෙන ප්‍රශ්නය සත්තරාණ කුසල සූත්‍රයේ ස්වාමීනි ඒ සූත්‍රයේ Bhikshu dhatuso upaparikrati kiyeneka tikak pahedili karala denawanda swamini dhatuso upaparikrati kiyuwe ara piduru maduwedi pukkusati rajjuruwanta kiyapu desanawa cha dhatu vibhanga sutre tama tripitake tiyena pahedili karala pennala diyanna tiyena hondama sutre dhatuso upaparikrati Dhatu kiyak tiyenawada? Apo dhatu, ayo dhatu, tejo dhatu, patavi dhatu, avakasa dhatu, vinyana dhatu. Etakota apo tejo, ayo patavi rupa, avakasa vinyana nama. Etanak tiyenawa nama rupa. Etakota me dhatu so upaparikkati ara cha dhatu vibhanga sutre Pukusati rajjuruwanta mekatat buddhahamuduruwo ajjattika bahiddha hatiyata kotas dekakata bedala aapo tejo aayo patavi ekatat ara nicchase sukase attase bandinawa namuth ekat nibbidaya viragaya nirodaya patinissaggaya e anuwa ekenut midi nidahas unoth e cha dhatu vibhanga sutret me tiyana dharmayamai upadane midi nidahas wenawa ඔය ධාතු පිළිබඳව ආපෝ තේජෝ ආයෝ පඨවි අවකාශ විඥාන හයතම බැඳෙන්නේ නැහැ නිබ්බිදාය විරාගාය නිරෝධාය පටිනිස්සග්ගාය උපාදානෙ මිදෙනවා මගපල ලබනවා ඒකයි තියෙන්නේ ධාතුසෝ උපපරික්කටි මගේ අනිස් ප්‍රශ්නේ ස්වාමීනි අම්පාරේ රජගල බුදු පියාණන් වහන්සේ Wadai ina kota bimisara rajuruan ara sirage sirakudua ka aja satta rajurua sirakala sitia ita kota tienawa hala tienawa mama bimisara rajuru sirakudua ina kota ude paliha indang balena kota budupianan wahanse sakman karanawa dakina waikela suami ini etana koye ප්‍රදේශයේ දෙතන තියෙන්නේ මොකද අපිට එතන දැක ගන්න බැරි වුණා ඒකයි ඔබ වහන්සේගෙන් අහසක්. ඔව් දැන් ඒ රජගහනුවර රජමාලිගා ඔක්කොම නැති වෙලානේ තියෙන්නේ. ඒවා විනාශ වෙලා නැති වෙලා තියෙන්නේ. එතකොට මේ බුදුහාමුදුරුවෝ අදත් ඔබ රජගල ගියොත් මේක කන්දක් ලොකු කන්ද මුදුනේ මේ කන්ද මුදුනේ පල්ලමේ තමා රජමාලිගාව තිබුණේ. ඒ රජමාලිගාව තියෙන්නේ ගල් දැන් ඔය පුලුකුණාව පැත්තෙන් යනකොට උඩට නගින්න දැන් තාවකාලිකව පාරක් හදලා තියෙනවා ගලක් හරහා එතන පහළ තමයි මේ රජමාලිගා රජගහනුවර තිබුණේ. ඉතින් ඒ රජගහනුවර රජමාලිගාවේ තමයි බිම්බිසාර රජුරෝ හිටියේ ඊට කලින්
ගයි ගල උඩ තමා දැන් ඔය සියලුම ඔය මේ ගල් ගුහා තියෙන්නේ කඳු මුදුනේ ඒ කඳු මුදුනේ බලනකොට තමා පහල ඔය සිර කුටි ලිබිලා තියෙනවා ඒව දැන් ඔක්කොම විනාශ වෙලා විනාශ වෙලා තියෙනවා ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ අධිෂ්ඨාන කරන ස්වාමීනි අවසරයි ගෞරවනීය රුතුනාස මම මේ ප්‍රශ්නය අහන්නේ අර ඉස්තෙල්ලා මතුණු මේ නලකලාප සූත්‍රයේදී දේශනා කරා කියලා අර නාම රූපයි විඥානයයි බට බිත් දෙකක් වගේ තියෙනවා කියලා නාම රූප අයින් කරාම විඥානය තියෙන පොඩ්ඩක් ඒක තව පැහැදිලි කරගන්න පුළුවන්ද නාම රූප දැන් අත් වශයෙන්ම නාම රූප අනිත්‍ය දුක්ඛ විපරිණාම ධම්මන් නිබ්බිදා වුණා නම් විඥානේ නෑ විඥානේ අනිත්‍ය දුක්ඛ විපරිණාම ධම්මං වඩලා ඒක නිදාස් නිබ්බිදා වුණා නම් අර නාම රූප නැ දෙකෙන් එකක් අයින් කළාම බඩමිටි දෙකම වැටෙනවා වගේ ඒක තමයි උදාහරණයට දුන්නේ ඒක තමයි මෙතෙන්දි කිව්වේ නිබ්බිදාය විරාගාය නිරෝධාය පටිනිස්සග්ග මේක තමයි විග්‍රහ කරන්නේ අනිත් ගැටලුවෙන් දුනත් ඒක ධර්මතාවයක් සතර ගමඨාන් වල බුද්ධානුස්සතිය වැඩීම තමයි එතන තියෙන්නේ අර මහියංගනේදී අර යක්කෙන්ට චේතු අපමාන චේතෝ විමුක්තියෙන් බුදුරජාණන් වහන්සේ එතනයි චේතෝ විමුක්තිය කිව්වේ එතෙන්දී අභිඥා ලැබුවාට චේතෝ විද්‍යා විමුක්තිය නැතුව චේතෝ විමුක්තිය කියන විද්‍යා විමුක්තිය ලබන්න ඒක මේ යක්ෂ ගෝත්‍රිකයන්ට ප්‍රමාණවත් උනේ නැහැ ඒක නිසා චේතෝ විමුක්තිය විතරයි එතන පැතුනේ ඔබ වහන්සේ දීර්ඝ අවසන් කරනවා තවත් ප්‍රශ්නයක් නෙවෙයි මහා අරිහතුන් වහන්සේ අවසරයි මට පෙර ආතුව අර මාතාවක් කිව්වා මේ මේ සමාජයේට මේ පණිවිඩය ගෙනියන්න ගියාම ලොකු අර්බුදයක් තියෙනවා මම කොහොමද ඒක පටන් ගන්න කියලා මගේ සිතුවිල්ලක් හැටියට මම ඉදිරිපත් කරන්නේ දැන් අපි දහම භාවිත දහම තුල ඉන්න අපි කවුරුත් ආරම්භ කරන්නේ නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස කියන වචනේ ප්‍රකාශ කරමි ඒ නිසා මා උත්සාහ කරනවා කියන්න ඒ නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස කියන වචනය නිරෝල් කළා නවකයෙකුට අලුතෙන් සම්බන්ධ වෙන කෙනෙකුට පැහැදිලි කළා දුන්නහම සමහරට එයා ප්‍රශ්න කරයි ඕක කොහොමද ඔය අහගත්තේ කොහේද ඕක තියෙන්නේ කියලා ඒක එහෙම වෙන්න පුළුවන් හරි බැරි හරි කියාවිනේ මේක විද්‍යාවටත් ගලපන්න පුළුවන් නිසා මම කියන්නේ එහෙම යම් කිසි කෙනෙක් එහෙම යම් කිසි කෙනෙක් කොටණින් හරි මතු වුණ මේ දහම මතු වුණ තැන් තියෙනවා ඒ කොටණින් හරි පටන් ගන්න පුළුවන් ගරු අරහතුන් වහන්සේ මම හිතනවා ඒ නමෝ තස්ස භගවතු අරහතෝ නිවර්දිවම අවබෝධ කරලා දුන්නොත් ඒ ඇත්තෝ ඒ දහම සොයාගෙන එයි කියලා ඔව් ඒක ඇත්ත ඒකත් හොඳයි ඒකත් හොඳ යෝජනාවක් හොඳ ක්‍රියාවක් ගෞරවනීය අරුතුන් වහන්ස මට තියෙන ප්‍රශ්නය අපි මේ දහම තුලේ යන ගමනේදී දහම පටන් ගන්න මේ දහම ප්‍රතිපදාවට අවතීර්ණ වෙන්න කල්යාණ මිත්‍රයෙක් ගැන සඳහන් වෙනවා ඔව් මේ කල්යාණ මිත්‍රයා ගැන මට පැහැදිලි කිරීමක් අවශ්‍යයි මේ කවුද කල්යාණ මිත්‍රයා කල්යාණ කියන්නේ කලු නසන කලු කියන්නේ කෙලෙස් කෙලෙස් කියන්නේ රාග දේශ මෝහ ඔබට යම් කිසි පුද්ගලයෙක් කිව්වනම් කෙලෙස් නසන මග තරහක් ආපු ගමන් තරහ කෙලෙස් මෙත්තානුසතිය වඩන්න කිව්වනම් අන්න කල්යාණ මිත්‍රයෙක් ඔබට ප්‍රියමනාප දෙයකට තදින් තණ්හාවක් විෂම ලෝභයක් දැඩි ලෝභයක් ආවනම් අසුභානුසතිය වඩන්න කිව්වනම් අන්න කලු නසන අන්න ධර්මය අර අනිච්චන් දුක්ඛන් විපරිණාම ධම්මං කිව්වනම් නිච්ච සුඛාත්ත නිච්චසේ සුඛසේ අත්තසේ ගත්තොත් කෙලෙස් අනිච්චන් දුක්ඛන් විපරිණාම ධම්මං වඩන්න කිව්වනම් අන්න කල්යාණ මිත්‍යා එතකොට කලු නසන මේක කලු තුනක් තියෙනවා ආදී කල්යාණං මජ්ජේ කල්යාණං පරියෝසා කල්යාණං මේ බුද්ධ දේශනාවට අනුව දැන් ඔය චතක්ක සූත්‍රය කියන කොටත් තව සූත්‍ර දේශනා ගණනාවක් කියන කොටත් මේ කල්යාණ මිත්‍ර සම්පත්තිය ආදි කල්යාණං වා මජ්ජේ කල්යාණං වා පරියෝසා කල්යාණං වා
ආදීය තමන් එකතු කරගත්ත කෙලෙස් පොඩියකුත් තියෙනවා. ඒවත් නැසන්න ඕන වර්තමාන මොහොතේ කෙලෙස් උපද්වා ගන්නවා ඒකත් නවත්තන්න ඕන ඉදිරියේදී අනාගතයේදී කෙලෙස් උපදින ක්‍රමයක් තියෙනවා ඒකත් නවත්තන්න ඕන. ඉතින් ඒක තුනම නවත්තන්න පුළුවන් මේ සතර කමඨහන් නිවැරදිවත් ප්‍රායෝගිකවත් යුගනද්දවත් අනුගමනය කිරීම වෙන ක්‍රමයකින් බෑ. සිල් රැකලා පින්කම් කළා දන් දීලා පිරිත් කියලා ධ්‍යාන ලැබලා මේක කරන්න බෑ. මේක තේරුම් ගන්න. ඒක මේ කල්යාණ මිත්‍රේ අපි කල්යාණ මිත්‍යා කියන්නේ කලු නසන මිත්‍යා. කෙලෙස් නසන මිත්‍යා. කෙලෙස් මුල් උදුරා දමන්නට මග කියන මිත්‍යා කල්යාණ මිත්‍යා. එතුමා පුද්ගේ පුද්ගලයෙක් ගැනද අපි සඳහන් කරන්නේ? පුද්ගලයෙක් නෙමෙයි ධර්මය කියන පුද්ගලයා. ධර්මය හැටියට ධම්මානුධම්ම පටිපදාවේ හැසිරෙන්නට නිවැරදිවත් ප්‍රායෝගිකවත් යුගනද්දවත් කියා දෙන ඕනෑම කෙනෙක් කල්යාණ මිත්‍යෙක්. දැන් බැරි වෙලාවත් ඔබට වඳින්න පුදන්න යදින්න පතන්න ධ්‍යාන ලබන්න පිරිත් සජ්ජායනා කරන්න කියන පුද්ගලයෙක් කල්යාණ මිත්‍යෙක් වෙන්නේ නැහැ. කල්යාණ මිත්‍යෙක් නෑ. සමාජ සේවයක් කරන මිනිහා කල්යාණ මිත්‍යෙක් වෙන්නේ නැහැ. ඔය තව සමාජ සේවය කරනවනේ හරියට. මගේ ප්‍රශ්නේ මේ අවස්ථාවේදී ආරතුන් වහන්ස මේ හම් වෙන කල්යාණ මිත්‍රයා ඔබද අපිට? ඒක ඉතින් තමන් තීරණය කරන්න ඕන. ඒක තමන් විසින් තීරණය කළ යුතු දෙයක්. ඒ වගේම මගේ ප්‍රශ්නේ ආරතුන් වහන්ස මේක මගේ කුලිය වැඩ කරන එකම ආරතුන් වහන්සේ බොහොම ගෞරවණීයව අහනවා. ඔබ වහන්සේට මේ සිරිදත් ධර්මයේ මතු කර ගැනීම සඳහා ඔබට කවර කල්ලාන මිත්‍රෙක් ඉන්න ඇති කියන එකයි මගේ අදහස. ඔව් ඒක ඇත්ත. කල්ලාන මිත්‍රයෝ හිටියා. මමත් මේක අහගත්තාය හිටියා බොහොම අතීතේ. බුදුහාමුදුරුවෝත් හම්බුණා, මහා කච්චායන හාමුදුරුවෝත් හම්බුණා. බොහොම ඇහුවා, ධර්මයේ තේරුම් ගත්තා, මේ කෙලෙස් නසන ක්‍රමය තේරුම් ගත්තා. තවත් අය හිටියා. තවත් නොයෙකුත් අය හිටියා. පැහැදිලි ආරතුන් වහන්සේ මේ සංසාරයේ ඔබ ආපු ගමනේ අද ඔබ වහන්සේගෙන් මේ අපි ධර්මය ඇසීමේදී අපි ඔබ මෙතනින් ඉවත්ව ගියත් අපි මේ ධර්මය ඔබ වහන්සේ මුලින් ප්‍රකාශ කරපු ධර්මය අපේ කන් තුල රැව් පිළ රැව් දෙනවා. ඒ වගේම සංසාරයේ ඔබ ආපු ගමනේදී ඔබට මේ ඇසිච්ච ධර්මය සම්බන්ධයෙන් ඔබට ඒ වගේ රැව් පිළිරීමක් ඔබ තුල තියෙනවද? මට නෑ රැව් පිළිරීම මොකක් නෑ. මම දැන් උපේක්ෂා සිටින්නේ සියල්ල අත්හැරලා පුළුවන් තරම් දේශනා කරලා ඔබටත් මේක දෙනවා මිසක් මේක රැව් පිළිරීම උඩ දීන්නේ නෑ. ඒකෙන් වැඩක්. බොහොම සුදේ. ඔබට දීර්ඝාෂ. හොඳයි එහෙනම් අපි තව ප්‍රශ්නයක් තියෙනවනම් අහන්නකෝ. අවසාන ප්‍රශ්නේ. අවසකයි ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේ පැවසූ පරිදි බුද්ධ ශක්තිය තම විශ්වයේ කේන්ද්‍රයක පවතිනවා. සියලු බුදුවරුන්ගේ මනුෂ්‍යයෝ ජීවත් වෙනකන් බුද්ධ ශක්තිය සියලු අතීතයේ පිරිනිවන් පාව බුදුවරුන්ගේ ලෞතුරා බුදුවරුන්ගේ පසේ බුදුවරුන්ගේ අරහත් බුදුවරුන්ගේ මනෝමය ශක්තිය මනෝමය කාය තාමත් අදත් කේන්ද්‍රගත වෙලා බෝධීන් වහන්සේ ගාව තියෙනවා. මනෝමය කායක් විදිහට තමයි එතන පවතින්නේ. ඒක තියෙන්නේ මනෝමය කායක්, කර්ජ කායක් නැහැ, රූප කායක් නැහැ, කර්මජ කායක් නැහැ. අනිත් ප්‍රශ්නේ අර මේ යුද්ධ සම්බන්ධක. දැන් LTT එක අපේ අයව මගාගෙන ඉද්දි අපි යුද්ධ නොකර හිටියා නම් අපිත් දැන් ඝාතනය වෙලා. එතකොට අපි කොහොමද ඉන්නවනේ කියලා අහන්නේ. නෑ ඒක ඉතින් අපි මෛත්‍රිය වැඩුවා නම් ඒ අයටත් මෛත්‍රිය වැඩුවා නම් ඒ අයත් මෛත්‍රිය වැඩුවා නම් යුද්ධයක් නැහැ. එකම රටේ එකම මිනිස්සු මේ මෛත්‍රිය වැඩුවා නම් මේ බුදුහාමුදුරෝ දේශනා කරපු දේ වැඩුවා නම් කවුරුත් දෙගොල්ලම මෛත්‍රිය වැඩනවා. යුද්ධයක් නැහැ. හොඳයි එහෙනම් දැන් අද ඊට පස්සේ මේ ධර්ම දේශනා මාලාව භාවනා වැඩසටහන මේ වෙසක් මාසයේ අදින් අවසානයි. තවත් ඔබට කළ යුතු එක කාර්යයක් තියෙනවා. දැන් ධර්ම දේශනාව අවසන් වුණාම තව විනාඩි 30කින් විතර 30කින් 35කින් බුද්ධ පූජාව පූජා කරයි, පින් අනුමෝදන් කරයි. ඊට පස්සේ සිව්වනක් පිළිසටම දවල් දානමේ පින්කමේ දානි දෙනවා. දානි දීලත් පින් අනුමෝදන් කරනවා.
දානෙන් පස්සේ 12:45ට අපි බලාපොරොත්තු වෙනවා ඔබ බොහෝ දෙනෙක් කීප දෙනෙක් නම් යනවා කිව්වා බොහෝ දෙනෙක් මෙතන රැඳෙයි කියලා ඒ අනුව ඔබටත් අවස්ථාවක් ලබා දෙනවා මේ පළවෙනි වරට භාවනා වැඩසටහනට ආපු අයටත් මින් පෙර සමාලෝචන අවස්ථාවක ප්‍රකාශයක් නොකළ කෙනෙකුටත් අපි අවස්ථාව ලබා දෙනවා විනාඩි 5ක් 6ක් 7ක් 8ක් උපරිම 10ක් ඔබටත් යමක් යම් අදහසක් ප්‍රකාශ කරන්න ඕන කෙනෙකුට ඕනම චෝදනාවක් යෝජනාවක් කරන්නත් පුළුවන් ඔබ පිළිබඳව අදහසක් ප්‍රකාශ කරන්නත් පුළුවන් ඒක ඉතින් ඔබ තමා තීරණය කළ යුත්තේ විනාඩි කීයක් කතා කරනවද මොනවද කියන්නේ කරන්නේ කියලා සියලු දෙනාටම මේක අවස්ථාව ලබා දෙන්න බෑ අපි 12:45ට සමාලෝචන අවස්ථාව ආරම්භ කරලා 2:45 2:50 වෙනකොට අවසන් කරන්න බලාපොරොත්තු වෙන නිසා මොකද සමහරු අදම ගෙවල් වලට යන්න බලාපොරොත්තු වෙන නිසා ඒ අයටත් අවස්ථාව ලබා දෙන්න අද වහින්නේ නැහැ ඒක නිසා ඒ අයටත් යන්න පුළුවන් අනික් අයට යන්න බැරි දුර පළාත් වලින් ආපු අයට අද රාත්‍රියේ අපේ ආයතනයේ නවාතැන් දෙනවා කැම්බීම දෙනවා සියල්ල දෙනවා ඒ අයට හෙට උදේ යන්න පුළුවන් ඉතින් ඒක නිසා ඔබටත් මේ ලබාගත් ලැබෙන අවස්ථාවෙන් වචන කීපයක් කතා කරන්න කියලා අපි ආරාධනා කරනවා හොඳයි එහෙනම් දැන් මේ ගාථාවන් කියලා ඔබෙන් පින් බලාපොරොත්තු වෙන ඔබේ සියලු ඥාතීන්ට ඒ වගේම පින් බලාපොරොත්තු වෙන භූත ප්‍රේත දෙවි දේවතා රූපී බ්‍රහ්මයන්ට සියලුම දෙනාට පින් අනුමෝදන් කරන්න මේ ගාථාව කියලා පින් දෙන්න. ဣත්තාවතා සම්බදම් පුඤ්ඤ සම්පත. සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පති. ဣත්තාවතා චම්මේ සම්බදම් පුඤ්ඤ සම්පත. සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පති. ဣත්තාවතා චම්මේ සම්බදම් සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පති ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඉදං හෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඉමිනා පුඤ්ඤ කම්මේ මාමේ බාල සමාගම සතන් සමාගමෝ හෝතු යාව නිබ්බාන හොඳයි ඔබ සියලු දෙනාටම යහපතක් වේවා සිතක් වා ශාන්තියක් වේවා ධම්මානුධම්ම පටිපදාවේ ඇති චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නටම මේ සියලු ධර්ම කරුණු කාරණා ඔබ හැමතෙම උපකාර වේවා හේතු ආශ්‍රනා